ගොඩපිටිය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අති ගෞරවනීය විහාරාධිපති තැන්පත් අවසරයි තලහගම ඉන්දරතන නායක ස්වාමි පාදයන්න් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සංඝරුවන නිදුක් නිරෝගී දිගාශ්‍රී ලබත්වා කියලා සාදු කියලා සිතමු. අද ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ මොරටුව පදිංචි දයානන්ද තලහගම මහත්මයා ඇතුළු ඒ පින්වතුන් පින්වතුනි, කලාතුරකින් මනුස්ස ලෝකෙ උප්පත්තියක් ලැබෙන්නේ. ඒක ඔබ බණට අහලා තියෙනවා, කන කැස් බෑවා වියසිදුරි අහස බලනවා වගේ කියලා. කලාතුරකින් වෙන්නේ ඒ මනුස්සයන්ගෙනුත් ඇස කන පේන ඇහෙන යමක් කමක් කිව්වට පස්සේ තේරෙන්න ඉපදෙනවා කියන එකත් පිනක්. ඒ අයගෙමුත් ඒ මිනිස්සුන්ට ජීවිතයේ ඇත්ත කියලා දෙන ශාස්ත්‍රුන් වහන්සේ නම ඇසුරු කරන්න ලැබෙනවා කියන එකත් අතිශයින්ම දුර්ලභ දෙයක්. ඉතින් අපිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ, මහරහතන් වහන්සේලා ජීවමානව වැඩ ඉන්න කාලේ අපිට ශාසනයේ පිහිටක් ලබා ගන්න බැරි වෙච්ච නිසා තමයි අපි තව මේ සංසාරේ යන්නේ. මේ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන යුගයේ මේ වාගේ මිනිස්සු එකතු වෙලා බණ අහන විහෙර විහාර චෛත්‍ය කරන කාලයක් තව අවුරුදු 50කට ගියාට පස්සේ ආයේ දෙන්නේ නැහැ. මේ අවසාන කාලේ. එතකොට මේ කාලේ මේ විදිහට එකතු වෙලා බණ අහන්න ලැබෙන එක මේ යුගයේ හැටියට ඔයාලා ගොඩාක් පිහන්දා. ඉතින් අද අපි දයානන්ද මහත්මයාගේ පින් සිතිවිල්ලක් අනුව එතුමා ගොඩාක් මහන්සියලා කැප වෙලා බොහෝ උත්සාහයෙන් මාව සම්බන්ධ කරගත්තා. බොහෝ පින්කම් වලට සම්බන්ධ වෙන එතුමා, එතුමාගේ ජීවිතේ කරගන්න සුවිශේෂී පින්කම් අතර සුවිශේෂී පින්කමක් අද මේ ධර්ම දානේ ලබා දීලා. අද මම ධර්ම දේශනාවට කල්පනා කළේ මෙන්න මේ වගේ කාරණාවක් සිහිපත් කරන්න. ඒ කියන්නේ පින් කරන මිනිස්සුත් ඉන්නවා, පින් නොකරන මිනිස්සුත් ඉන්නවා. ඊළඟට ජීවිතේ මැරුණාට පස්සේ ඉපදෙනවා කියලා කල්පනා කරන මිනිස්සුත් ඉන්නවා, මැරුණාට පස්සේ ඉපදෙනවා කියලා කල්පනා කරන නැති මිනිස්සුත් ඉන්නවා. අපි ඉන්නේ ටික කාලයක්, ඉන්න කාලේ හොඳින් ඉමු කියලා කල්පනා කරන මිනිස්සුත් ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා කල්පය ජීවත් වෙනවා වගේ. කලාතුරකින් මනුස්ස ලෝකෙට ඇවිල්ලා මුළු ජීවිතේම නඩුහබ වලට කැප වෙච්ච ජීවිතේ. ජීවිතෙන් භාගෙන භාගයක් රණ්ඩු සරුවල් මත කැප මේ ජීවත් වෙන මිනිස්සු. සැනසෙල්ල කියන එක අහලක නැතුව. සමහර මිනිස්සු යහමින් ජීවත් වෙනවා. ওই දෙගොල්ලෝ මැරෙනවා. මැරුණාට පස්සේ ඇත්ත දේ තමයි, සත්‍ය තමයි, මැරුණාට පස්සේ අපි ඉපදෙනවා. අනිවාර්යෙන් ඉපදෙනවා. දැන් උනේ ඊයේ පොයේ බක්කුම් පොයේ දවස. මිනිස්සු සිල් ගන්න නැති, පෙලක් සිල් ගන්න නැති, පෙලක් සිල් ගන්න නැතු වෙයි. ওই සිල් ගන්න මිනිස්සුන්ගේ මුත් ඇහුවොත්, දැන් එයාලානේ ගොඩක් පින් කරන අය. එයාලකින් ඇහුවොත් ඔයාලා මැරුණාට පස්සේ කොහෙද යන්නේ කියලා බොහෝ අය දෙන උත්තරය තමයි මැරෙන වෙලාවේ මොනවා මතක් වෙයිද දන්නේ නැහැ. ඇත්තටම ලොකුවට නොකිව්වත් ඔයාලට හිතිලා නැද්ද අපේ
ඇත්තටම අපිට මැරෙනකොට මොකක් මතක් වෙයිද කියලා. දැන් අපි කවුරුත් ඉන්න දැන් මම මැරෙනවා ඔයාලත් මැරෙනවා. මැරෙනකොට මොකක් මතක් වෙයිද? ඒකට බුදුරජාණන් වහන්සේ උත්තරයක් වදාලා. ඔය මැරෙන මොහොතේ මතක් වෙනවා කියන එක අහඹ සිදුවීමක් නෙවෙයි. අහඹ සිදුවීමක් නෙවෙයි. ඉතින් ඒ නිසා අද ඔන්න ඕක ගැන සාකච්ඡා කරන්න ඕන කියලා මම හිතුව මේ ධර්ම දේශනාව තුළ. ලොකු කුඩා කාටත් මේක හරි වැදගත්. මොකද ඔබ දැන් හිතන පතන කටයුතු කරන විදිය චූටි දුවෙක් පුතෙක් විදියට හෝ තරුණ දුවෙක් පුතෙක් විදියට හෝ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදියට හෝ වයසක කෙනෙක් විදියට හෝ මේ මොහොතේ ඔබ ගත කරන විදියෙන් අවසාන මොහොත තීරණය වෙනවා. අවසාන මොහොත හම්බෙන් එන එකක් නෙමෙයි. ඒක මම නෙමෙයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ අශෘතවත් පෘතජ්ජනෙක් ඉන්නවා. බාලයෙක් ඉන්නවා, අවියක්තෙක් ඉන්නවා. ඒ බාලයා, ඒ අසත්පුරුෂයා, එහෙම නැත්නම් පෘතජ්ජනයා, එහෙම නැත්නම් මනුෂ්‍ය ජීවිතේ වටිනාකම දන්නේ නැති මනුෂ්‍යයා කයින් වැරදි කරනවා, වචනින් වැරදි කරනවා, මනසින් වැරදි කරනවා. මෙයා ඊට පස්සේ මරණ මංචකයට යනවා. මරණ මංචකය කියන්නේ, මරණ මංචකය කියන වචනේ අර්ථේ ලෙඩ ඇඳ. නමුත් මේ මරණ මංචකය කියන පොදු වචනේ මැරෙන මොහොතට පාවිච්චි කරනවා. එතකොට මෙයා දැන් මැරෙන මොහොතක ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. හાર્ට් ඇටැක් එකක් වෙන්න පුළුවන්. සියදිවි නසා ගැනීමක් වෙන්න පුළුවන්. අනුන් තමන්ගේ පණ නැසීමක් වෙන්න පුළුවන්. හදිහු නියමකින් මැරීමක් වෙන්න පුළුවන්. මොකකින් හරි ඒ මැරෙන වෙලාවට ආවට පස්සේ එයාට මොකද වෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ වදාලා සිතින් කයෙන් වචනෙන් පව කරන කෙනාට, පවෙන් අත් මිදෙන්නේ නැති කෙනාට කයෙන් කරන වැරදි තුනක් තියෙනවා. සත්තු මැරීම, හොරකම් කිරීම, වැරදි කාම සෙවණේ කිරීම. වැරදි කාම සෙවණේ කිරීම කියලා කියන්නේ තමන්ගේ බිරිඳින් වෙන බිරිඳවරු සමග සම්බන්ධතාව පැවැත්වීම කායික වශයෙන්. තමන්ගේ ස්වාමියා ඉදින් වෙන පිරිමි සමග පටලැවිලි හදාගන්නේ. විවාහ වෙන්න කලින් කාමර ගහන ළඟින් එක. ඒ සල්ලාලකම් ඔක්කොම වැරදි කාම සෙවණේටයි. වචනෙන් කෙරෙන පව් හතරක් තියෙනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන. කට ඇරියොත් කාට හරි අනුපදයක්. එක්ක බැනිල්ල. අනුන්ගේ අඩුපාඩු කතා කිරිල්ල. එක්ක පරුස වචන. ඊළඟට හිස් වචන. කිසි වැඩක් නැහැ උයි වල්පල් දොඩවල් දොඩ දොඩ ඉන්නවා. ඒකට අපි කියනවා කට වාචාලයි. ඔය වචනෙන් සිද්ධ වෙන වැරදි, මනසෙන් සිද්ධ වෙන වැරදි. අභිජ්ජා. අභිජ්ජාව කියලා කියන්නේ එතන තමන්ගේ දේවල් වලට පුදුම ගිජුකමක් තියෙනවා. අනුන්ගේ දේවලු තමන්ට තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. ඒකේ පැති දෙකක් එතන අභිජ්ජාව කියන එක. තමන්ගේ දේවල් වලට තියෙන අධික දැන් ලෝභය කියන්නේ ආසාවනේ. ලෝභකම කියන එක කාටත් තියෙනවනේ. අභිජ්ජාව කියන්නේ තවත් තමන්ගේ දෙයට තවත් ලෝභයි. උදාහරණයක් ගත්තොත් ඒ අපි කියමුකෝ නෝන කෙනෙක් මහත්තයාට, මහත්ත කෙනෙක් නෝනට සෙනෙහවන්ත බැඳීම තියෙනවා. ඒක ලෝභකමත් එක්ක තියෙනවා.
මේක එහෙම නෙමෙයි අවිද්‍යාව කියන්නේ තව පෙරේතයි. නෝන තනියෙන් කොහෙවත් යනවට කැමති නෑ. ඊට පස්සේ මේ ස්කූල් ලා ඔස් හැකයි. කාටක හරි හිනා වුණොත් හැකයි. එක දවසක්වත් ගෙදර නැතු ඉන්න බෑ. කතා කරන්න නැතු ඉන්න බෑ. අවිද්‍යාව. මානසේ සිද්ධ වෙන යම් අකුසලයක් ඕක. පෙරේතකම වැඩි. දැන් එක දුවේ කියනවා එයා කසාද බැන්දට පස්සේ මහත්තයා එයා කඩේට ගියත් වීඩියෝ කෝල් එකක් ගන්න ඕන. කඩේ කවුද ඉන්නේ? බස් එකේ ගියත් වීඩියෝ කෝල් එකක් ගන්න ඕන. ඊට පස්සේ ළමයි කිපදෝනා ළමයට වැඩිපුර කිරි දෙන්න දෙන්නේ. ඔයා මෙයා වැඩිපුර වඩාගෙන හිටියොත් මට වැඩි ආදරය කරයි එයාට. ඔය කෙල්ලන් ඔය වගේ කොල්ලි වඳින්න ලැබුණොත් කරුමේ මම සංසාරේ කරුමේ පාත්‍රේ. ඒ වගේ මිනිහෙක් හම්බවෙන සැක කරන ජීජු වැඩි අම්මලා ගෙවල් වලට යන්න දෙන්නේ නෑදෑ ගමන් යන්න දෙන්නේ තමන්ගේම රාමුව තුල තමන්ගේ ග්‍රහණේ හිර කරලා තියා ගන්නවා. ස්වාමී බිරිඳ ගැන එහෙම බලන්න ඕන. ඒකයි ලෝභකම බැඳීම සෙනෙහස. මේක එක ඉක්මවා ගිහිල්ලා අන්න එකට කියනවා අවිද්‍යාව. ඔය වගේම තියෙනවා දරුවන්ට ගිජුකම. අවිද්‍යාව අත්හැර ගන්න බෑ. ඒ නිසාම මැරිලත් එනවනේ දරුවෝ ළඟට මුණුබුරුවෝ ළඟට. දරුවන්ට ආදරේ සෙනෙහස බව හැබෑව. නමුත් පෙරේතකම දරුවෝ නැතුව ඉන්න බෑ. කතා කරන්න නැතුව ඉන්න බෑ. අම්මා මට මොන ගැහිලා තියෙනවා අවුරුදු 20 22 25 ළමයි කොල්ලු අම්මලා ගෙදරින් යන්න දෙන්න. එක අම්මා කෙනෙක් සියදිවි නසා ගන්න ගියා මේ දරුවා නිසා. ඒ පුතා ඒ අම්මව ගෙන්නගෙන ආව මන් ළඟට. මං ඇයි නඩුව මං ඇහුවා මොකද්ද නඩුව දැන් විසඳන්න බෑ. මං ඇහුවා මොකද්ද ප්‍රශ්නේ? අඬනවා අම්මා දැන් අඬනවා. දැන් ඊයේ රෑ සියදිවි නසා ගන්න ගිහලා බෙල්ල වෙල්ලා ගන්න. කොල්ලට වයස අවුරුදු 24. මොකද්ද ප්‍රශ්නේ දන්නවද? මේ මෙහි ගෙදර කිලෝමීටරයකින් විතර ආච්චිලා ගෙදර. ආච්චිලා ගෙදර ගිහිල්ලා පැය භාගයක් එන්න පරක්කු වීම. පුතා ඒක දරන්නේ. එහෙම ඉන්නවා මිනිස්සු. එහෙම ඉන්නවා මිනිස්සු. අම්මයි දුවයි දෙන්නා එක ඇඳේ නිදාගෙන සායයි සායයි ගැට ගහගෙන ඉන්නවා. ඉන්න මිනිස්සු මට මොනවද කියන්නේ? එක ආරාමයක් විවෘත කරන්න මිහිණි ආරාමයක් මාව වැඩමවා. ඉතින් ආරාම විවෘත කරලා මං ටිකක් කතා කරගෙන ඉන්නකොට දුව අඬාගෙන ආවා. ඊට පස්සේ මං ඇහුවා ඇයි කියලා. ස්වාමීන් වහන්සේ මේ ඉකෙන ඉඩම අක්කර 4යි අක්කර 2ක් ආරාමයට පූජා කළා. ඉතුරු අක්කර 2 යාලගේ මහගෙද දෙක තමයි ඉන්නේ. කෙල්ලට අවුරුදු 18යි. අවුරුදු 18ෙම මං හිතන්නේ ඔන්න ඔය ගෙදර තමයි අර අම්මා ඒ දුවගේ සායේ වෙනම චීත්‍ය ගැට ගහගන්නේ ඒ ගෙදර තමයි. ඒත් මේ දුව කියලා අම්මේ මේ මම මහන වෙන්න ඕන කියලා. ඉතාලා ඉඳලා නඩන. ඊට පස්සේ අම්මා කරපු වැඩේ තමයි මිහිණි ආරාමයකට ගෙදරින් භාගයක් පූජා කරලා දැන් දුවට කිව්වා මහාන වෙනවා නම් මෙතන මහාන වෙන්නේ. මට ගෙදර ඉඳලා බල බල ඉන්න. දරුවන්ට පෙරේත කම. ඒක බුද්ධ වචනේ අවිජ්ජා. තුන්තිස් පැයෙම දරුවෝ ගැන හිත හිත ඉන්න අම්මලා ඉන්නවා. අපිට මේ පන්සිල් පද පහ කැඩෙනවා කියලා කියන්න බෑ. මන
ඒකම එයාගේ පරලෝර හානි කරන. ළමෙක් මහාන වෙන්න ආවා. ඒ කියන්නේ මහාන වෙන්න අහන්න ආවා බුද්දල පැත්තේ ළම. ඊට පස්සේ මගෙන් මාත් එක්ක කතා කරනකොට අඬනවා. දැන් මහාන වෙන්න අයන ඕන කියලා තමයි ආවේ. අඬනවා. ඊට පස්සේ මං ඇහුවා ඇයි පුතේ කියලා. අම්මා දාලා ඉන්න බෑ. මට අම්මා නැතුව ඉන්න බෑ. කියලා අඬනවා. හැමදාම දැන් කොල්ලට වයස අවුරුදු 21යි. අවුරුදු 21ටම එක රැයක් ගෙදරින් පිටින් ඉඳලා නැහැ. හැන්දෑවේ 6 වෙනකොට ගෙදරට යන්න ඕන. මේ අම්මා මට මුණ ගැහිලා කොහොනේ සංස ළමයා මේ මහාන කරගන්න. ඊට පස්සේ මං කිව්වා ඉතින් මේ පුතා අම්මව ධාරණය වෙනවා. අනේ මේ ප්‍රශ්නයක් මට නම් නැහැ කිව්වා. පස්සේ ළමයාත් එක්ක කතා කරගෙන ඉන්නකොට ළමයා වෙවුලනවා. ළමයා වෙවුලනවා. ළමයාගේ ඇඟ ඇතුලේ අර එයාගේ අම්මට ගොඩක් ආදරය කරපු කලින් ආදරය කළා මැරිච්ච ආත්ම භාවයක් එයා කැමති නෑ එක දවසක්වත් අරව තනි කරන්න. ඔය සමහර ප්‍රේමවල අත්හැර ගන්න බැරි බැඳීම්වල පිටිපස්සේ එවැනි ප්‍රශ්නක් තියෙනවා. අපි දැන් එයාත් භූත ලෝකයේ උපදුනේ අභිජ්ජාව නිසානේ අත්හැර ගන්න බැරි වෙන්නේ. මනසින් වෙන අකුසලයක් තමයි කෙනෙකුට ඕනාවට වැඩිය බැඳෙන එක. අතහැර ගන්න බැරි විදිහට බැඳෙන එක. නිතර නිතර මතක් වෙවි හිතට වේදනාව දෙන එක කුසලයක් නෙවෙයිනේ. අභිජ්ජා. මං එදාම යව්වා ඒ ළමයා තියාගත්තේනේ. තියාගන්න බැයි ප්‍රශ්නේ විසඳන්න බෑ. ඊට පස්සේ ඇඟේ ඉන්න කෙනා කවුද මං ප්‍රශ්න කරන්න ගියේ නෑ. මොකද අහක යන අය අවශ්‍ය ගන්න හොඳ නෑ. මම දැනගත්ත ගමන් මං නිහඬ වුණා. ඒ ළමයාම කියනවා ඒ මා මොන ගැහින්ද එනකල් බත් පිඟානේ කන්නේ බත් උඩ නයෙක්ගේ රූපයක් ඇඳලා තමයි බත් කන්නේ. ඒ කියන්නේ යා ගැඟේ ඇතුළේ නාත්ම භාවයේ නාංග ආත්ම භාවය. බත් පිඟානේ කන්නේ බත් පිඟානේ නයෙක් ඇඳලා. අවුරුදු 21 පොළේ. දැන් මගේ ළඟ ප්‍රශ්නේ ඇවිසිච්ච නිසා විස්තර කිව්වා මේ සක්කා. මිනිසුන්ගේ ජීවිතවල කොච්චර ප්‍රශ්නද. අවිද්‍යා දෙටි බැඳීම යම් සංවේගයකට පත් වෙන්න දැන් අම්මලා කියන ඕන දෙයක් අත්හරින්න පුළුවන්. අනේ උඹලා නම් නැතුව ඉන්න බෑ මට. අභිජ්ජා ඔයාලගේ පරලොවට කටින කරපු පොයට සිල් ගත්ත ඔය සියලු පින් යට යවලා අර අභිජ්ජාව කියන උපක්ලේශේ ආපු ගමන් ගෙදරටම වෙන පැතිවල මැරිලා ප්‍රේත භූත වෙලා අවුරුදු 5ක් නම් ගෙදර හරි හක්වලම් කර කර ඉන්න පුළුවන් වෙයි. ගාල්ල මාතර පැත්තේ. ගාල්ල මාතර පැත්තේ ප්‍රේත භූතෙක් වෙලා ආවා කියන්නේ ඉතින් ගෙලින් මම හොඳට තමයි. ඒත් කලකින් නෑ. තමන්ම කල්පනා කරන්න. තමන් ලෙඩ වෙන්නේ, තමන් අසනීප වෙන්නේ කලින් ජීවිතේ නැත්නම් මේ ජීවිතේම තමන්ගේ අම්මා ප්‍රේතාත්මයක් වෙලා ඇවිල්ලා නම් ඔයාලා ළඟ තියා ගන්නවද? නෑ අනිවාර්යෙන්ම කයින් කරනවා. තමන්ගේ මහත්යාවත් අයින් කරනවා. ඔයාලා මේ දරුවන්ට ආශාවෙන්, බිරිඳට ආශාවෙන්, ස්වාමියාට ආශාවෙන් නෑදෑයන්ට ආසාවෙන් මැරිලාවොත් ඔයාලටත් ඒ සිතීම තමයි. ආයුෂ ඉවර වෙනකල් ඒ කණ්ඩ නෑ කියලා බොන්න නෑ කියලා මැරෙන්නේ නෑ ඒ භූත ලෝකවල. ආයුෂ ඉවර වෙනකල් බෝතල්වල හිරවිවි හිරවිවි ඉන්න වෙනවා. මට වෙද මහත්තෙක් මුණ ගැලුණා. මේ වෙද මහත්තයා කලින් ඔය වගේ භූතිය අල්ලපු කෙනෙක්.
එයා ඒක නතර කළා කිව්වේ. කියන්නේ එයා අල්ලන හැම භූතයකම එයාට පේනවා කිව්ව ඇහැට. බෝතලේ ඇසෙන් වීදුරු ඌරල දෙස් තියෙනවා. විලාප තියෙනවා. සාප කරනවලු බෝතලේ ඌර ඌර ඇතුලෙන්. එතකොට එයාට කවුරු හරි දෙවි කෙනෙක් වගේ කනට කළා කියලා තියෙනවා. උන් හිර වෙලා විඳින දුක උඹටත් විඳින්න වෙයි කියලා. ඒ විද මහත්තයාගේ කනට කවුරු හරි කිව්වලු මෙවුන් මේ බෝතලේ ඇතුලේ හිර වෙලා විඳින දුක උඹටත් විඳින්න වෙයි. ඔය බෝතලේ ඇතුලේ ඉඳලා දෙන සාප උඹලගේ පවුලටත් වැදේ කියලා කනට කළා කිව්වලු. දෙයා කල්පනා කළාලු මේ මිනිසුන්ගේ ඇඟවල් වලට මේ යක්කු පිරිතු ඇහිලා ඉන්නේ එක එයාගේ ප්‍රශ්නයක් නෙවෙයිනේ. මේ මිනිසුන්ගේ පවුල් වල ප්‍රශ්නයක් නේ. ඒකට මොකද ඒ අහගෙන පව් ඇයි මං ගන්නෙ කියලා. එදා නතර කළා කිව්වා එදා ඉඳලා කවදාවත් අමනුෂ්‍යෙක් අල්ලලා නැහැ කිව්වා. එදා ඉඳලා අමනුෂ්‍ය ලෝකේ අධ්‍යයනය කළා කිව්වා. ඒ අයත් ඒ කතා කරලා ඇත්තටම හොඳ දැනුමක් හොඳ වැටහීමක් ආවොත් එම ප්‍රේතයන්ගේ භූතයන්ගේ ලෝක ගැන මිනිස්සුන්ගේ පැත්ත ගන්න නැහැ. මිනිස්සුන්ගේ පැත්ත ගන්න. හේතු එයාලගේ දුක ඉච්චර වැඩි. එක ගෙදරක මෙයා අමනුෂ්‍යෙක් කල්ලන්න යනකොට ඒ පිදෙණියට ඇවිල්ලා අමනුෂ්‍යෙක්. ඇවිල්ලා කියලා දැන් ඔබ මාව අල්ලන්න හදනවනේ. මේ ගමට ඉස්සෙල්ලාම පවුල් 10ක් තිබිලා තමයි අපි ඉස්සෙල්ලාම ආවේ. මේ අත්වල හැම පතුරු ගැහිනකම්. එයින් කොට කොට ඉදන් සුද්ධ කරලා මේ ඉදන් ටික අපි හදාගන්නවා. මේ අමාරුවෙන් ළමයි ඉගෙනුවේ. ළමයි වෙනුවෙන්ම මැරුණා නැහුණා. මැරිලා අපි ඉපදුණා. මැරිලා මේ වට මාසාවෙන් අපි මේ වගේම ඉපදුණා. අපි ඉඳන් කියලා. අද වෙන්නක්වත් මේ වගේම හැදෙන ඵලදාව භුක්ති විඳින මේ දරුවෝ අද වෙන්නක්වත් මේ ඉඩ කඩන් අපිට දායාද කරපු අපේ අම්මා තාත්තා මුතුන් මිත්තු කියලා අපිව සිහි කරගෙන සාංගික දානයක්වත් දීලා නැහැ. කවදාවත් දීලා නැහැ. අපි අවුරුදු ගාණක් කන්න නැතු ඉන්නවා, බොන්න නැතු ඉන්නවා, පිපාසයෙන් ඉන්නවා. කෑම සුවඳ එනකොට වැට අයිනේ ඉඳලා බඩ ගාගෙන එන්නේ කුසිය ළඟට. කුසිය ළඟට එන්න සතියක් යනවා වැට අයිනේ ඉඳලා. ප්‍රේතාත්මයට අඩි 10 යන්න බෑ. අපි හදපු ගෙවල් වලම ජීවත් වෙනවා. ඊට පස්සේ කියලා ඉතින් ඕක තමයි අපේ දුක. උඹ ඉතින් අපි වල්ලා පම්පුලුවන්. ඉතින් එයා කියනවා දැන් කවුරු කියන එකද මං අහන්නේ කියලා. මේ පැත්තේ මිනිස්සු කියනවා අපිට කරදරයි කියනවා. මෙතනින් අරයා කියන එක එනවා. එතකොට ඔය හැබැයි සියලු දෙනාට වැරදිච්ච දේ තමයි අභිජ්ජා. ඉඩමට වුණත් ලෝභයි අතහැරියේ නැහැ. මානසින් වෙන අකුසලයක්. වාහනවල නිතර ඇක්සිඩන්ට් වෙන වාහනවල හරියට ඉන්න ඔය වාහනේ අයිතිකාරයා. ඕකම අතපොත ගගා ඔය යකඩ ගොඩට ආසාවෙන් මැරිලා ඕකෙම උපදින සංසාරේ. ඉනං මතකවත් නැහැ අහලකව. අභිජ්ජා ඕනම දෙයකට ඕනවට වැඩිය පෙරේත වෙන්න එපා. මේවා අතෑරලා යන්න සිද්ධ වෙනවා කියලා හිතන්න. දරුවන්ට පෙරේත වෙන්න එපා යුතුයකම් ඉෂ්ට කරන්න. උණ්ඩ උගන්වලා හරිමඟ පෙන්නලා යහමින් ජීවත් වෙන්න බාර පෙන්නලා අපි දරුවන්ට යහමඟ පෙන්වුවා කියලා ආත්ම තෘප්තියක් ලබන්න අහිංසකව යුතුයකම් ඉෂ්ට කරලා බිරිඳට යුතුයකම් ඉෂ්ට කරන්න, ස්වාමියාට යුතුයකම් ඉෂ්ට කරන්න, මේ දෙතිස් කුණප කොට්ටාසෙට පෙරේද වෙන්නේ නැතුව ආත්මෙන් ආත්මේ එනවා පිටිපස්සේ.
අභිජ්ජා. මනසේ අකුසල්. තමන්ගේ අතෙන් සතෙක් මරනවා වගේ, අනුන්ගේ දෙයකින් හොරකම් කරනවා වගේ, වෙන ගෑණියෙක් මිනිහෙක් එක පවුල් කරනවා වගේ, වැරදි කාමසේවණේ වගේ පාපයක් තමයි මේ මනසින් ඕනම දෙයකට ඕනවට වඩා තියෙන ගිජු බව. මානසික අකුසල් කරනවා. අවුරුදු 22ක වගේ පුතෙක් මාව බේරගන්න හඳුරන්නේ කියලා. ඉතින් අපිට ඒවා අහගෙන හිටියට අපි දන්නේ නැවට උත්තර මොනවද කියලා. එයා කලින් ජීවිතේ එයා යාළුවල හිටපු කෙල්ලත් එක්ක පන්සලට ගිහිල්ලා බෝධි පූජාවක් තියලා පහනක් දැල්වලා භවෙන් භවේ ආත්මෙන් ආත්මේ අපි එකටම ඉමු කියලා ප්‍රාර්ථනා කළා. ඔයාලත් ඔය කරන්න හැරමිටියෙන් යන්නේ නතුරා. අපි එකට ඉමු කියලා. මොන් ඊටත් එහා කියලා ඊළඟ ආත්මෙත් ඉමු කියලා. අරගෙන හොඳයි හැරමිටිය යන කලාවේ. මේ කියන්නේ හැරමිටිය ගත්ත ගමන් මතාරිනවනේ. හැරමිටියෙන් යන්නේ නතුරා. හැරමිටිය අතර ගත්ත ගමන් ඒක ඉවරයි සම්බන්ධේ. මොන් කියලා බබින් බබේ. අර කෙල්ල මැරිලා නොපෙනෙන භූත ලෝකෙකට ගියා. කොල්ලා දැන් මනුස්ස ලෝකෙ. ඒ කෙල්ල කියනවා උඹ දැන් මරලා මරනවා උඹ මගේ ලෝකෙට වරෙන් කියලා. මට ඔයාව දාලා යන්න බෑ කියලා. කෙල්ලෙක් එක්ක යාළු වෙන්න බෑ. කෙල්ලෙක් එක්ක හිනා වෙන්න බෑ. කෙනෙක් තව කිසි කෙනෙක්ගේ ආදරය යාට ලැබෙන්නේ නැහැ. අද හිනා වුණොත් හෙට වෙනකොට එයා තරහ වෙනවා. මෙයා හැම වෙලාවෙම තනි කරව. වෙන කෙනෙකුට මෙයාගේ ආදරේ දෙන්න දෙන්නේ වෙන කෙනෙක් ආදරය ගන්න දෙන්නේ. අම්මත් මැරිලා ජූටි කාලේ. තාත්තත් දාලා ගිහිල්ලා. සහෝදරයොත් දාලා ගිහිල්ලා. කොහොමද සංසාරේ? එකට පතපු ඒවා. ඔය කොල්ලෝ කෙල්ලෝ පුදුම අමාරුවක වැටෙනවා. අපි කියමු යාළු වෙලා මාසෙයි දෙකයි කියලා. ආදරේ පිට රුවන්වැලි සෑය වඳින්න යනවා. මල් දෝතක් ගිහිල්ලා දෙන්නව මල් පූජා කරනකොට පතනවද නැද්ද? එයාලා හිතන්නේ ආදරේ සංකේතය කියලා. මහා විශාල මේ කරදරයක පටලැවෙනවා මේ ප්‍රාර්ථනාව. අභිජ්ජා පෙරේත වෙන්න ඕනේ ඕනම දෙයක්. ව්‍යාපාද. ව්‍යාපාද කියන්නේ තරහ. මනසින් වෙන අකුසල. අපි කාටත් තියෙන ප්‍රශ්න. මට නම් මගේ ජීවිතේ හරියට වෙහෙස කරයි. පීඩණයකින් යුක්ත වෙනවා. මේ තරහ කියන එක ඇති වෙනවා. රුස්සන්නේ. ගැටෙන ස්වභාවය. ඒකෙන් වචන පිට කරන්න සිද්ධ වෙයි. අමුතුවෙන් හිතන්න දෙන්නේ ඔයාලා කිව්වද බලන්න ප්‍රශ්න. එක බත් මුට්ටියේ කණේ උම් රණ්ඩු වෙනවනේ තරහ. වයසට ගිහිල්ලා පොඩි උම් වගේ මේ රණ්ඩු. වයසට ගිහිල්ලා පොඩි උම් වගේ රණ්ඩු තරහ. පොඩි දේවල් මතක තියාගෙන ඉන්න තරහ. මනසින් වෙන අකුසල්. මන් දැක්ක ඉස්සර වෙච්ච දෙයක් බුදුරජාණන් වහන්සේ වදාලා. බුදුරජාණන් වහන්සේ කාලේ එක ගෙදරක පුතෙක් මහාන වුණා. එයා ධර්මයේ දිවි දෙවෙනි කොට වාසය කළා. අරහත් වෙලපත් වුණා. කාලයක් යනකොට අම්මා මැරුණා. රහතන් වහන්සේ ගෙදරට වැඩලා තාත්තටයි මල් පොඩි මල්ලි ඉන්නවා මල්ලිටයි කිව්වා ඔය දෙන්න කැමති නම් මං ළඟ මහාන වෙන්න කියලා. මහාන වුණා. මහාන වෙලා දැන් ඔන්න වත් පිළිවෙත් පුරාගෙන ඉන්නවා. වස්වසන්න සැවැත් නුවර පැත්තට ඈත ගමක ඉඳලා දැන් මේ තුන් දෙනා යනවා. රහතන් වහන්සේ පැවිදිවිච්ච තාත්තයි පුතයි අනිත් දෙන්නා. ඊට පස්සේ රහතන් වහන්සේ මල්ලිට කිව්වා දැන් තාත්තා වයසයින හිමි දෙන්නේ. ඊට පස්සේ කිව්වා මල්ලිට ආයුෂ්මතුනි ඔබ වහන්සේ තා අපේ අනිත් ස්වාමීන් වහන්සේ පරිසමෙන් එන්න මං කලින් ගිහිල්ලා අපි තුන් දෙනාට මෙන්න කුටි සෙනසුන් හදන්න.
කියලා රහතන් වහන්සේ පය ඉක්මන් කළා වැඩියා. දැන් තාත්තයි පොඩි පුතයි එනවා. එන ගමන් අර පොඩි පොඩි හාඳුරෝ තමගේ තාත්තනේ කොන්ද අරතිල යන් ඉක්මන් දෙයන් දැන් අනිත් හාඳුරෝ කිය යන් කියලා මේ පිටට අත තියාගෙන යන්නේ යා. ඔය සිරිපදිනගෙන තල්ලු කරගෙන යන්නේ. ඒ වගේ. යන් කියලා ඉතින් අර පාරෙන් තල්ලු කරගෙන යනවා. තාත්තට ගියා තරහ. ඒ යකෝතෝ මහානුනාත්තෝ මගේ පුතා නේද? තොපි කියන විදිහට පුළුවන් ද මඩ නටන්න? මං යන්නේ මෙතනින් යහට. මම ආයේ මුලට යනවා කියලා අර නැවත් අර අතින් අල්ලගත්ත තැනට ආයේ පයින් ගියා. පයින් ගිලා හිමිතේ නෝ යතනි. අල්ලන්නේ බම්ම. මේ බුද්ධ කාලේ. දැන් අර රහතන් වහන්සේ කුටි තුනක් ආරික පිළිවෙල කළා. පැන් ගෙනල්ලා අතපතු ගාලා ඉන්නවනේ. ඊළඟ මොකක්hari කරදරයක් වුණාද දන්නේ කියලා හුලුවක්ක් පත්තු කරගෙන මේ හොයාගෙන යනකොට මඟ දිම්මුණ ගැහුවා. ඊට පස්සේ කිව්වා අපෝ මෙච්චර බරක් වුණේ මොකද කියලා. කෙන ඔච්චර හරියක් වෙන කල්වත් අර මිනිස්සු දන්නේ නැහැ ඉතින් මේ රහතන් වහන්සේ නමක් කියලා. රහතන් වහන්සේගේ සාමාන්‍ය විෂම ලෝකයේ සමව හැසිරෙන එක. ඊට පස්සේ පොඩි ආන්දරෝ කිව්වා මේ ස්වාමීන් වහන්සේ බලන්නකෝ මම පොඩ්ඩක් අතින් අල්ලගෙන පයික් මං කරන්න කියලා පොඩි තල්ලු කරගෙන ආවා කියලා මේ අපේ ආන්දරන් හොඳටම තරහ ගියා. ඊට පස්සේ මෙයා ආපහු පළවෙනි තැනට අර අතින් අල්ලගත්තු තැනට ගිහින් එතන ඉඳලා එමීට ආවා කියලා. අනේ හරි හරි ඔබ දැන් කතා කරලා වැඩන්නේ යන් කියලා අමාරුවෙන් ගෙන්නන්න ගියා. ඒක සාමාන්‍යයෙන් අපි අලුත් තැනකට ආවම පිටේ ඉඳලා එතන ඉන්න ප්‍රධානියාට වන්දනා කරලා තමයි යන්නේ. කුටි වලට යන දෙවුරන් මෙහෙ හිටි බුදුරජාණන් වහන්සේ පිටින් එන ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ නැතුව යන්නේ කුටි වලට. දැන් මේ අල කලංජේ නිසා රෑ වුණා. දැන් මේ අය මේ ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න යන වෙලාව නෑ. පහුවදා වන්දනා කරන්න ගිය වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇහුවා පින්වත් භික්ෂුව කොයි වෙලාවේද වැඩියේ කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊයේ හවහ. ඉතින් මම දැක්කේ නෑනේ. ස්වාමීනි මේ පොඩි කරදරයක් වුණා. මොකද්ද කියලා ඇහුවා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දාලා ඔය උන්නාන්තේ කලින් ජීවිතේකත් ඔය වගේ. ඔය උන්නාන්සේ කලින් ජීවිතේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන්ගේ තාත්තා වෙලා ඉපදුනා. එතකොට බෝධිසත්වයෝ හිමාලයේ ඉන්න තාපසෙක් වෙලා හිටියා. ඔය තාත්තයි පුතයි දෙන්න ගෙදර හිටියා. අම්මා මැරුණා. අර තාපසින් වහන්සේ ඇවිල්ලා අර දෙන්න තාපසෙව කරගෙන අරන් ගියා. වැස්ස කාලෙට හිමාලයෙන් ගම්මානෙට ආවා. ඒතකොට අර මහ තාපසෙන් වහන්සේ තාත්තව ඊ පොඩි තාපසෙන් වහන්සේ හිමි දෙන්න කියලා කලින් ගියා අර ගම්මානේ නවතින තැනම් බලා. මේ කාලේ සිද්ධිය වගේම ඉන්නවා එන්නේ නැහැ. ඒ හේතුව තමයි අර පොඩි තාපසෙන් වහන්සේලා අර වයසක තාපසෙන් තාත්තගේ කොන්ද රද දෙහන යන් ඉක්මන්ඩයන් රැවෙනවා මේකේ සතුත් තියෙන ඉක්මන්ඩයන් කියලා තල්ලු කරගෙන ගියා. ටිකක් දුර ගියාට පස්සේ එයාට ඩෝන් ගියා. තාත්තට ගිහිල්ලා කිව්වා මේ උඹ කියන විදිහට නටන්නේ නැහැ මං. තොපි අපේ දරුවෝ. ඔයාලගේ ගෙවල් වල තියෙන්නේ ඒක මේ කියන්නේ උඹලට කලින් අපි ඉපදුනේ කියලා තරහ පිට ආය යනවා. අර මුලට කියන ආයි මුල ඉඳලා බලන්න සංස්කාර එකම දේ නැවත නැවත කිරි. ගෙවල් වල ඔහොම තරහ ගියාට පස්සේ ආයි එකම වැඩේ කරන අවස්ථා තියෙනවා. ඒක ආත්මෙන් ආත්මෙට ඊට පස්සේ මහා තාපසින් වහන්සේ හුලුවත්තක් අරන් ආවා. ඇවිල්ලා මේ දෙන්නා ගෙන්නන්න ගියා. පොඩි තාපසයා විස්තරේ කිව්වා. ඉතින් තාපසින් වහන්සේ ගිහිල්ලා තාත්තව උණු පැන් වලින් නාවලා කකුල් දෙකේ තෙල් ගාලා සම්බාහනය කරලා නිදි කෙරෙව්වා.
ඔළුව අතකගා තාත්තත් එක්ක කිව්වා, තාත්තා අපේ පොඩි එකේනා කරලා තියෙන වැඩේ හරි නෑ. ඔන්න ප්‍රශ්න විසඳන ක්‍රමයේ අපි දැන් ප්‍රශ්නවලදී ඔය ගහගන්නේ මැදට අපිත් පයින්නවනේ, අපිත් අරන්න පයින්නේ වාපියව කට කියලා. දැන් තුන් දෙනාම ගුළු අත අතර ගන්නවා. දැන් මේ බෝධිසත්ව සංසාර ප්‍රශ්න විසඳපු හැටි බලන්න. අර ප්‍රශ්නේ කියන කල් ඉඳලා එයා ලොකුවට එක ගන්නෙ නැහැ. ළමයිගේ ප්‍රශ්න සහ විසඳන කෙනා අර කියන කෙනාගේ ප්‍රශ්නේ ලොකුවට ගන්න හොඳ නැහැ. අහගෙන ඉන්න ඕන අර එයාගේ හිත සැනසෙන්න. නැත්නම් ඇහුවේ නැහැ කියනවනේ. ප්‍රශ්නේ ලොකුවට ගන්න හොඳ නැහැ. එතකොට ප්‍රශ්නේ විසඳන්න බෑ. ඊට පස්සේ තමයි අර අසාධාරණයක් වෙලා ඔතන නිකක් වැඩිපුර හානියක් වුණ කෙනාට අපි ටිකක් සහනදායි වෙන්න ඕන. මේකෙදී උනේ ඔයව නාවල සම්බන්ධ කර ඔළුව අතක ගායින්දලා ඩොස්කව තාත්තා මේ පොඩි එකේනා කරලා තියෙන වැඩි හරි නෑ කියලා. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්න ඕන අරයාගේ පැත්තෙන්ම. ඊට පස්සේ කිව්ව තාත්තා, එයා පොඩිනේ, අරුණේක්නේ, දැනුම් තේරුම් අඩුවිනේ, ආවේග සීලීනේ, තාත්තත් වයසයි මාත් වයසයි. වයසට ගියාම අපි ටිකක් මීට වැඩි ඉවසන්න ඕන. ඒකනේ අපි වයසට ගියා කියන්නේ. ඒකනේ තාත්තා කෙනෙක් වුණා කියන්නේ. ඒකනේ අපි දහවසේ වුණා කියන්නේ. යම් කිසි කෙනෙක් තමන්ගේ හිතට තරහාව තරහෙන් වචන පිට කරන්නේ නැත්නම් එයා සත්පුරුෂයෙක්. බැරි වෙලා තරහ ඇවිල්ලා වචනයක් දෙකක් පිට වුණා, එයා ආයේ සමාව ගන්නවා නම් ඒ සත්පුරුෂයෙක්. අනුන්ගෙන් වැරද්දක් වෙලා තමන්ට හානියක් වෙලා සමාව ගන්න ඉද්දී තමන් සමාව දෙනවා නම් ඒක සත්පුරුෂකම්. සත්පුරුෂකම්. ඒ නිසා ඕ අපි ලොකුට හිතන්න ඕනේ පොඩි උන්ගේ වැඩනේ. අපි සමාව දෙන්න ඕන, ඉවසන්න ඕන. වැරද්දක් වුණ වෙච්ච කෙනාට සමාව දීලා ආයෙත් පරණ විදිහට ඉන්න ඕන. ඒක තමයි හොඳම ක්‍රමය කියන්නේ. ඉදා ඉඳලා මැරෙනකල් තරහ ගියේ නැහැ කියනවා තාත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා භික්ෂුව, ඒ තාත්තාමයි ඔය තාත්තා. ඉදා හිටපු පොඩි පුතාමයි මේ පොඩි පුතා. ඉත බෝධිසත්වයෝ ලොකු පුතා වුණා. දැන් මේ රහතන් වහන්සේ ලොකු පුතා. එකම සිද්ධිය ආත්මෙන් ආත්මයට යන. ඔය නොරුස්සන ගති ආත්මෙන් ආත්මයට යන. එක ආරාමයක ප්‍රධාන දායකාව මහා වැඩසටහන් සංවිධානය කරනවා. බණ දහස් ගාණක් අහනවා. ගෙදර ගෑණී මිනිහෙක් දෙන්න වෙන වෙනම උයා කන්න. ඒක අපි සාමාන්‍යයෙන් ඒ ගෑණිකේ මායාව කියලා කිව්වට ඔතන තියෙන්නේ ඊටත් වැඩිය මේක හොඳ නැහැ කියලා. ඒ බබලතට තේරෙනවා, දායකාවට තේරෙනවා මේ හොඳ නැහැ කියලා. මූණ දැක්ක ගමන් උයපු බතක් දෙන්න හිතින් නැහැ. ඉතින් දෝ වෙනම යනවා මම සංසාරේ කොන්තර සතුරෝ සැතිරියෝ ආදරණීය ස්වභාවයෙන් ළඟට එනවා කර්ම විපාකවලට. දැන් මෙච්චර කාලයක් කයින් වචනෙනොත් විඳෙව්වා, මනසෙනොත් විඳෙව්වා. අද ඕක මනසින් විඳවන එක අද මේ බණ ටික අහලා යනකොට අයින් කරගෙන මෙයා බයින එකේ කනට බැනපුවාවේ, ගහන එකේ ගහපුවාවේ, කරන එකේ කදුණියම් කරපුවාවේ, මමම සංසාරේ කරේවා. තමන්ම කර. ඔය බැනලා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් නම් මේ වෙනකොට බැන්න ටිකෙන් ඔය මුළු පවුලම ඔයාලට යටත් වෙලා ඉන්න ඕන. එකෙක් කැදිලා නැහැ. සමහර දරුවෝ
අම්මලා තාත්තලාගේ කටේ හැරෙට කරබාගෙන ඉන්නවා තමයි. පෞද්ගලිකව මානසික මට්ටමින් කතා කරලා බලන්න ඇතුලේ පුදුම තරහක් තියෙනවා දෙමව්පියන්. මාට මහත්තයෙක් කිව්වා අපේ දරුවෝ නම් හදන්නේ හොඳට ධාර්මිකව හදනවා, මේ ළමයි මහාන කරන්නයි මං හදන්නේ, දැන් අවුරුදු 18යි ෆෝන් එකක්වත් දීලා නැහැ කිව්වා. අනේ සන්නත මහාන කරගන්න. ඊපස්සේ මම වන්දනා ගමනක් යද්දී තමයි උන් කිව්වේ. ඊපස්සේ මං ඒ පුතා වන්දනා ගමනේ යද්දී මංගේ ළඟ ඉඳව ගත්තා සීට් එකේ. ඉතින් මං කතා කර කර යනකොට ඔන්න ඇතුලේ තියෙන ගෙලියට ගැන පුදුම තරහ. ආයි මහාන වෙනවා කියන අදහසක් අහල බහලකවත් නැහැ. කොච්චරද කියනවා නම් තාත්තා දුස්තර කෙනෙක්. ඒ පුතා තාත්තගෙන් බෙහෙත් පෙත්තක් ගන්න කැමති. ඒ වන්දනා දවස් ටිකේ ඔළුවේ කැක්කුම හැදිලා ඒ ළමයා මගේ කුටියට ඇවිල්ලා මගේ පැන්ඩෝල් පෙත්ත ගිල්ලගෙන බිව්වේ තාත්තගෙන් බෙහෙත් ගන්න. නිසා ළමයි අපි බලෙන් අපේ සැරට හදා ගන්නවා තමයි. ඔයාලා හිතන්නේ කටේ සැර නිසා මුන් দমনේ වෙලා ඉන්නවා කියලා. ඒ නිසා මේ තරහ වෛර කියන ඒවා අනේ මහතුලින් බැහැර වෙන්නේ කවද්ද? ඔබතුලින් බැහැර වෙන්නේ කවද්ද? මේක ගින්න. මේ විලාට ඔක්කොම අමතක වෙනවා. කොච්චර ගුණ අමතක වෙනවා. ඔය ගෑනු කෙනෙක්ගෙන් වචනයක් මිස් වෙච්ච ගම මිනිහට යන තරහ බලන්න. නමුත් ඔය බවලතා නේද තුන් වේල උයන්නේ. දරුවන්ගේ මිනිහාගේ රෙදි ටික ඔක්කොම හොදන්නේ. ගේ අතුපතු ගාන්නේ. මුන් කාලා පිඟානේ ඔයෙ දානවා. ඉඳුල් ටික හොදන්නේ. වලන් ටික හොදන්නේ. කමිටි සමාගම් වලට යන්නේ. මෙවුන්ගේ ඕනෑපාකම් ඉෂ්ට කරන්නේ. වහලියක් වගේ වැඩ කරන. ඒ ඔක්කොම අමතකෙන එක වචනේ විශ්ෙච්ච කෙලෙහි ගුණ කෘතඥතා බව කියන ඒවා ඔක්කොම නැති වෙනවනේ මේ තරහ ආපු ගම. තරහ ආපු ගම ඔක්කොම දායකෙකුට හාන්දුර වචනයක් කියලා තරහ ආපු ගම ඔය පන්සලේ පම්බලට දෙන්නේ නැහැ දාහනේ. බුදුන් අමතකයි, දහම් අමතකයි, සංඝුන් අමතකයි. තුනුරුවන් සරණ නැති කරගන්නවා ව්‍යාපාදේ නිසා තරහ. මේ ලෝක සත්වයාට විනාශේ පිණිස මෙච්චර සුවිශාල ගින්දරක් මේ සත්වයාගේ චිත්ත සන්තානේ පහළ වුණා නම් මේ තරහ තරම් දෙයක්. තරහ ගතිය, නුරුස්සන ගතිය, බණ අමතක වෙනවා, සංසිඳීම නැති වෙනවා, මූණේ පාට වෙනස් වෙනවා, දාඩිය දානවා, අත්තොල් වෙවුලන්න ගන්නවා, ගහන්න හිතෙනවා, මරන්න හිතෙනවා, දමල ගහලා යන්න හිතෙනවා, පා වෙනවා, සියදි විනාසා ගන්න හිතෙනවා. තරහ. අනුරාධපුරයේ කොල්ලෙකුට භාවනා වැඩසටහනට යන්න අම්මා එපා කියලා. මට භාවනා වැඩසටහනට යන්න දුන්නේ කියලා තරහ ඇවිල්ලා බිලි වෙල්ලගෙන මැරෙනවා. අර භාවනා වැඩසටහනෙන් ගියා දෙන්නේ මොකද? තරහ දුරු කරපන් කියලා. ඒ තරහම ඒ තරහින් අවුරුදු 17යි මැරෙන උඩ පුඩි කාට. ජීවත් වෙලා හිටියනම් චෛත්‍ය කීයක්කට gadol අදින්න පුළුවන්ද කියලා ශ්‍රමදාන කර. බණමඩු කීයකට යන්න පුළුවන්. පිනත් එක සුදුසු කල්යල් එළමුණොත් පැවිදි වෙන්න පුළුවන්. මේ වගේ ධර්මාසනයක සමහරට බණ කියන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. ඔක්කොම නැති කරානේ. විනාශයට ගින්දර පත්තු කළා නේද ද්වේෂය. ව්‍යාපාදී කියන්නේ මනසින් වෙන අකුසල. ඔස්ස ළඟින් මැස්ස යන්න බෑ තරහ. සමහර අයට අර මේ හේතුවක් නැතුවමත් පේන්නේ බෑ. ඒතට ඒව හිතන්න ඕන කර්ම විපාක වල. ඒකන අපි කියන ධාතු නොගැලපීම. කිසි වැරදක් නැහැ නමුත් පෙන්වන්න බෑ. මට නම් හරියට මොන ගහිලා තියෙන. මටත් එහෙම දේවල් වෙලා තියෙනවා. මට කිසිම වරදක් නොකරපු කෙනෙක් සමහරට මට යත්තේ කතා කරන්න හිතෙන්නේ. ඉනා වෙන්නේ හිතෙන්නේ සංසාරේ දෝෂ. මම
මට මතකයි මම අදටත් හිතෙනවා මොකක්ද මේ සිද්ධිය කියලා. ඕ ලෙවල් වල සිංහල මේ සෙමිනා එකක් තිබ්බා ඉස්කෝලේ. ගුරු උපදේශක සර් කෙනෙක් ආවා. උට ඉස්කෝලේ සිංහල විෂයට දක්ෂම ළමයා මම. මෙතන ඒක අහන ඕනම ප්‍රශ්නයකට මං සර් අහන ඕන එකට උත්තර දෙනවා. සර් පොඩ්ඩක් මේ ලෙක්චර් දෙනවා, දේශනාව දෙනවා. මං ළඟට ඇවිල්ලා කනට එකක් අහනවා. ඊට පස්සේ සෙමිනා එක ඉවර වෙනකල් හිටවලා තිබ්බා. මං අදටත් දන්නේ හේතුව මොකක්ද කියලා. මහාන වෙච්ච නිසා හොඳයි නැත්නම් ආයේ කනේ පාරක්. ලෝතර බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩි කියන කයයි ඔබ කලිනුත් කනේ පරව කාලා තියෙනවා කිය. ඒවා ඔය විදිහේ මිනිස්සේ බිරින්දකට ස්වාමියා විදිහට ලැබිච්ච ගමන් ඇන්දවට බීලා ඇවිල්ලා ඉතින් කනහරා දෙනවා. කර්ම විපාක කියන එක විශ්වාස කරන්න. විඳවන ගමන් හිත පරිස්සම් කර මින් බණ අහපු ගමන් පරිසරයෙන් එන පීඩනේ නැතු වෙන්නේ නැහැ. මනසින් ඒක ගන්න නැතු ඉන්න. මේක කර්ම විපාකයක් අපිම කරපො බැනලා වැඩන්නේ. තරහය රැන් වැඩන්නේ උවි ඉන්නවා. කියලා හිත හදා ගන්න. දෙව්ලොව අදටත් දෙව්සැප විඳින මහා අනුභව සම්පන්න දිව්‍යංගනාවක් ඉන්නවා. මුදුම ලස්සන. විශාල රශ්මි ධාරාවක් ඈතට විහිදෙනවා. මේ දිව්‍යාංගනාව පුදුම ලස්සන. ඇස් මැණික් කැටවක්. සර්වාභරණ සිලිසිලි ගාල හෙල්ලෙන. කොණ්ඩෙ හෙල්ලෙන හෙල්ලෙනකොට නාදයක් එනවා. මාවතේ පියවර තබනකොට මල් රේන් වැටෙනවා. සීතල සුළඟ විමනේ අමාගෙන යනවා. මොගල මහරහතන් වහන්සේ ඇගින් අසා සිටියා කෙම දෙවඳන ති මනුස් ලෝකයේ සිටින කාලේ පුදුම පින්කම් කරන්න ඇතිනේ. අනේ ස්වාමීනි මම චූටි පිනක් කළේ කියන්න ලෙජ්ජයි කිව. කමන්න කියන්නක මම ඉපදුනේ හත්මුතු පරම්පරාවකම දාස විච්ච පවුල. අම්මද්දාසියක් අම්මගේ අම්මද්දාසියක්. එතකොට මමත් ඉපදුනේ දාසියක්. දාසියෙක්ගේ බඩේ පිළිගන්න ඉපදුනේ මමනුස්සෝ. සිටුවරේගේ ගෙදර. ඒ සිටුවරුන්ටත් පරම්පරාවෙම අප්පිරියාම දර්ශනයක් තමයි දාසයෝ දකින එක. දැක්ක තැන බයිනෝ. දැක්ක තැන දඬුවම් කරනවා. මූණට කෙල ගහනවා. වලම්පිඟන් හෝදලා වතුර ඇදලා උයල පිහල ඔක්කොම කරන දාසයන්ට නින්දා අපහාස කරනවා. ඉතින් මම පුංචි කාලේ මේ අත්වලින් වලම්පිඟන් හෝදලා එහෙම ඉඳලා ඔය මටත් දැන් දැනුම් තීරුම් තියෙන කාලේ ඔය නින්දා අපහාස තාඩන පීඩන ගැරවිලි කැවිලි දඬුවම් කිරිරි වලට මාවත් භාජනය වුණා. එතකොට මම හිතුවා අත්මුතු පරම්පරාවෙන්ම අපි දාසියෝ. මම මෙතනින් ගියා කියලා කොහේ යන්නද? මොකක් හරි බඩට ජීවිතේ රැක ගන්න කන්ද ටිකක් මෙයින් හම්බ වෙනවා. මොම් මාව මැරුවත් තරහනම් ගන්න නැහැ කියලා මුළු ජීවිත කාලෙම මම තරහ ගත්තේ නැහැ. ස්වාමීනි මං ওই දාසකම් කළේ බුදුවරු නැති කාලේ. මම බුදුරජාණන් වහන්සේ ඇස්වලින් දැකලා නැහැ. රහතන් වහන්සේලා දැකලා නැහැ ඒ කාලේ ඇස්වලින්. මගේ අත්වලින් දානි පූජා කළා නැහැ. මුළු ජීවිත කාලෙම තරහ ගන්න නැතුව හිටපු පින් බලෙන් මගේ හිත ලස්සන වුණා වගේම ඒ හිතේ ලස්සන මගේ මූණේ පේන හැටි බලන්න කිව්වා. වලන් හොදපු 16ගේ අත් දෙකේ ලස්සන දැන් බලන්න කිව්වා. දහස් ගණන් දෙවිවරු දැන් මට උපස්ථාන කරනවා කිව්වා. මනුස්ස ලෝකේ 16ක් දෙවි විමනක රැජිනියක් කළේ තරහ ගන්න තිබා. තරහ ගන්න.
දෙව් විමනක ඉන්න නැත්නම් මේ මනුස්ස ලෝකේ රැජිනියක් වගේ ඉන්න කාන්තාවක් ප්‍රීතියක් කරන්න බැරිද මේ තරහට? විරූපී කතක් කරන්න බැරිද තරහට? තරහ නොගැනීම කියන්නේ එච්චර පිම්බල විශාල හැකියාව. ඒ තරහ ගන්න එක පාලනය කරනවා කියන එක හරියට බ්‍රේක් නැති වාහනයක් වේගෙන් පල්ලමකට යනකොට ඒක හරියට හරිපාරට දාගන්නවා වගේ තමයි කියනවා. තරහ ගන්න තරහ එනකොට ඒක පාලනය කරගන්නේ. බ්‍රේක් නැති වාහනයක් පල්ලමක යනකොට වංගු වංගු එක හරියටම පාරේ ගෙනියනවා කියන රේතේ තමරොද. ඒක කරන්නේ දක්ෂ රියදුරේද සාමාන්‍ය රියදුරේද? තරහ පාලනේ තමන්ගේ ගෙදර තාත්තා තරහ යන්නේ නැති කෙනෙක් නම් සුවිශේෂි පුද්ගලයෙක්. ඔයාලගේ තාත්තා පිදුන් ලැබිය යුතු කෙනෙක්. සමහර දූලා අපිට කියනවා, පුතාලා කියනවා, අපේ තාත්තට තරහ ඇවිල්ලා බයින දවසක් අපි දැකලා නැහැ කියලා. අපේ අම්මට තරහ ඇවිල්ලා බයින දවසක් දැකලා නැහැ කියලා. අනේ ඔයාලගේ දරුවන්වත් එහෙම කියවෙන විදිහට ඉන්න බලන්නකෝ. මේ තරහ කියන එක හිතේ අකුසලයක්. හරිම අමාරු. මහාන වෙලා අපිටත් තමයි. මම මේ ධර්මයටයි ප්‍රශංසා කරන්නේ. උතුම් දෙයටයි ප්‍රශංසා කරන්නේ. තරහ කියන එක ඉච්ඡර බලවත් අකුසලයක්. ඊළඟට එකට කියනවා මානසිකන අකුසල් තුනන්නේ. අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ටි. මිච්ඡා දිට්ටි කියන්නේ නන්ති දින්න. දීලා මොකටද? උණ්ඩ දෙන්නේ ඇයි? දීමේ විපාක තේනවා කියලා හිතෙන්නේ. ඊළඟට නත්ති ඉට්ටා. පුද පූජාවල විපාක තේනවා කියලා. ඇයි ඔය පැම් පූජාවල් කරන්නේ? ඇයි ඔය පළතුරු පූජාවල් කරන්නේ? ඔය චෛත්‍ය වලට පූජාවල් තියෙනවට වැඩි හොඳ නැද්ද? අසරණ හිට ගියක් හදලා දුන්නා නම් අර යම් පූජාවක් කිරීමේ විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නේ. මිච්ඡා දිට්ටි. මිච්ඡා දිට්ටි. නත්ති හුතං. සේවාව අවංකව කිරීමේ විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නේ. මනසින් වෙන අකුසලයක්. දැන් පින්වතුනේ ඕන දැන් කටින ගැන කතා කරන්නේ නැහැ මං දැන් මේ. වට වන්දනා විගී එක ගැන දැන් කතා කරන්නේ නැහැ. දන්සල් දුන්නේ ඒවා කතා කරන්නේ නැහැ. ඇයි මේ මං ඒව කතා නොකරන්නේ? මිනිස්සු ඒවා කරනවා ඇතුළ බලන්නේ නැහැ. ආයේ උපත්යකට යන්නේ මේ ඇතුළේ කැරෙන ඒවත් එක්ක. ඔය ඔක්කොම පින්කම් ටික කරන්න පුළුවන් අභිජ්ජාව මුල් කරගෙන. දැන් ඔන්න කොල්ලෙක් කැමති කෙල්ලෙකුට. අර කෙල්ල කියනවා අයියේ චෛත්‍ය පූජාවක් තියෙනවා යන් කියලා. ඔය අර කොල්ල මෙරිගෙන ওই පින්කම කරනවද නැද්ද? ඊට පස්සේ මිනිස්සු කියනවා අර කොල්ල බෝධිසත්වෙක් වගේ පුදුම විදිහට පින්කමට මහන්සි වුණේ කියලා. හිත ඇදලේ මොකද තිබ්බේ? අර කියාලු කරගන්න. ඔය වගේ කේස් නැද්ද? මේ පිටින් කරන පින්කමෙන් පරලෝ යන්න බෑ. පිටින් කරන පින්කමෙන් පරලෝ යන්න බෑ. ඉත ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න ඕන. මොන දරුවෝ සලකන්නේ කියලා කියනකො අම්මලාට. අම්මලාට උන් වෙනුවෙන් කැපවෙච්චව හිතලා 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 වේදනාවටත් එක වෛරය වෙනවා. දරුවෝ නම් එපා, මොන්නම් එපා කියලා. මටම අම්මලා තාත්තලා කියනවා මගේ කනටම ඇහිලා තියෙන උපනුපන් ජීවිතේ දරුවෝ විපාකය. අර දරුවන්ගෙන් බැට කාලා. ඊට පස්සේ අම්මයි තාත්තයි කල්පනා වෙනවා අපි ගැන මුන් බලන්නේ. මොණ්ඩ දැන් පිටින් ගෙන අපේ උන් ලොකු වුණා. දෙන්නේ නැහැ බින් අඟලක් මොණ්ඩ. අපි ලියමු මේක වැඩි හිටි නිවාසෙකට. දකඩන් ගෙවල් වැඩි දිනේ මාතකට ලිව්වද? හරි. මුන්දලගේ මලගම දවසේ මයික් වලින් කියනවා මේ දෙන්න බෝධිසත්ව ගුණෝපේත.
මේ ගමේ ඉන්න එකෙක් බුද්ධ ශාසනයට හෝ අනුන් වෙනුවෙන් ගල බින් අඟලක් දීලා නැති සමාජයක, පාරකට ඉඩමෙන් අඳින්නේ නැති සමාජයක තමන්ගේ සකල ධනය වැඩිහිටි නිවාසයකට ලිව්වා, එහෙම නැත්නම් බුද්ධ ශාසනයට පූජා කළා, මේ වාගේ දිව්‍ය ලෝකයක් නැත්නම් දිව්‍ය ලෝකයන්නේ කවුද? උන් උපාසකම සාදු කර දෙනවා ඈ. අර පාන්දු කුලේ දවසේ උන්දලයක දුන්නේ මොන අදහසින්ද? ධර්මයට වෛරී. ඒ ඉඳ කඩම් පූජාව සුගතියට අරන් යනවද යාළුවෝ? බුදුරජාණන් වහන්සේ කර්මය කියලා වදාළේ කරන ක්‍රියාවද චේතනාවද? ඒකට කොහොමද බුද්ධ වචනේ දේශනා කරන්නේ? චේතනාම් භික්ඛවේ කම්මං වදාමි. මොන අදහසින්ද පින්කම කරන්නේ කියන එකත් එක තමයි පරලෝ තීරණය වෙන්නේ. තව එක මෙහෙම වෙනවා. දැන් ඔයාලට එක්ක ගොඩක් ඔයාලා නම් දන්නේ නැතුව ඇති. මං ඉතින් ගමින් ගමත රටින් රටට මං යනවනේ. සමහර බවලත්තු බණ අහලා ඉවර වෙලා බ්‍රහ්මචාරී බව සමාදන් වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන් එක්ක කායික සම්බන්ධතා පවත්වන්නේ නැහැ. ඒකට බ්‍රහ්මචාරී. පොයි දවසට සිල් ගත්තා වගේ. ඒතර මහත්යයට ගෙදර ඇවිල්ලා කියනවා මං බවසර සමාදන් වෙලා ඉන්නේ කියලා නෝන වෙන කාමරයක නිදාගන්න. ඊවස වෙන මිනිහත් එක මැසේජ් ගහනවා කෝල් කරනවා අර කාමරේ. මෙන්න බ්‍රහ්මචාරි උපාසකම්. වෙලා දීනේ අර මිනිහා පිළියයි සීලෙ සමාදන්. ඔහොම සිද්ධි තියෙනවා. ඔහොම සිද්ධි තියෙනවා. මේ නිසා ඔය සමහර උපාසකම්මල අපි මෙහිම හරි බ්‍රහ්මචාරි අපි මරියට සීල් රකින්නවා කියන මන් නම් කනකටවත් දැන් හරියට සිල් ගුණ දැන් පුරුදු කරන කෙනා එක මැණිකක් වගේ රකින්නවනේ. මැණිකක් වගේ රකින්නවා. තමන්ගේ ඇතුලේ තියෙන ගුණේ. ඒ කියන්නේ දරු මල්ලව හදලා මුණුබුරෝ මිනිබිරියෝ ඉන්නවා කියන්නේ ඒ වගේ අය, ඒ වැඩිහිටි අය දෙන්න කතා වෙලා අපි දැන් මුණුබුරුත් ඉන්න අය කියලා කාමයෙන් ඈත් වෙලා හොඳ සීලයක ඉන්න එක වටිනවා. ඒ ගෙදර ඒ අම්මට පුදන හැම දානයක්ම කිරි අම්මා දානයක් තමයි. ඒ තාත්තලාට පුදන දානේ හැම එකක්ම දේව දානයක් වගේ. ඒක ලෝකෙට අඬ බෙර ගහගෙන යන එකක් නෙවෙයි. එහෙම මිනිස්සු එයාලා හිතනවා දැන් අපි දරු මුණුබුරුත් ඉන්නවා දැන් අපිට කියලා. මේක හැමෙන්නේ මේ බවලත්තුන්ගේ අලුත් නැටිල්ල ඔය. ඉතින් ඒ පිරිමිත් ඉන්නවා. සීල් සමාදන් වෙලා කියලා වෙන ගෑනුන්ට මැසේජ් ගගයි. එතකොට අර ඒ සීලේ සමාදන් වෙලා තියෙන්නේ අරයා නුරුස්සන කමට. පැහැදිලිනේ? චේතනාවයි කර්මය. චේතනාවයි කර්මය. ඊට පස්සේ ඕකට කියනවා මං කියන්නේ සේවාවත් පිළිවෙත් කිරීමේ විපාක තියෙනවා කියන එකට තමයි ඒක පිළිගන්නේ. අවංකව සේවය කිරීම. ගුරු වෘත්තිය අවංකව කරන්න ඕන. ඉස්සර මිනිසුන්ගේ තිබ්බ නේද මං ගන්න පඩියට මං කඹරන්න හොඳ නැහැ. මං මේ කියන්නේ ණය වෙන්න හොඳ නැහැ. ඒ නිසා මං හරියට මගේ ජොබ් එක කරන්න ඕන කියලා. ඕක සම්මා දිට්ඨියට අයිතියක්. මහා මොහෙන් දිය දෝතක් ගත්තට මොකක් වෙයිද බං? අරුමුත් එහෙම කරනවා නම් අපිත් මෙහෙම කරමු කියලා තමන් ගන්න පඩියට හරියට සේවය කරන්නේ නැතුව කටයුතු කිරීම මිත්‍යා දෘෂ්ටියටයි. මිත්‍යා දෘෂ්ටියටයි. කරන දේ හරියට කරන්න. තමන්ගේ රැකියාව හරියට කරන්න. මිනිස්සුන්ට සේවය කිරීම යුතුකමක් කියලා හිතන්න. ඒක අවංකව කරන්න. අපේ ස්වාමීන් වහන්සේ නම මාත් එක්ක කියනවා ස්වාමීන් වහන්සේ අපේ අම්මා උදේව නැගිටලා තාත්තට මූණ හොදන්න ලා උණු වතුරෙකුයි ඔය මේ දත් බෙහෙත් ටිකයි ළඟට ගිහලා පුතාලගේ අප්පච්චි නැගිටින්න කියලා නැගිට්ටවලා
අර ටික දෙනවා. ඊට පස්සේ තේ කාට ටික දීලා ඊට පස්සේ බයික් කරන වෙලාවට අතට ඒ ටික ඔක්කොම දෙනවා. පිංගානේ අම්මා මොනවද දෙනවා. ඒ ටික කරනවා කිව්ව. දැටත් එහෙමයි කියලා කිව්වා. ඊට පස්සේ තාත්තා මැරුණා. මැරිලා හත් දවසේ දානේ ඉවරුණාට පස්සේ අම්මා ලොකු පුතාට කියලා. ලොකු පුතා තමයි දැන් මහාන වෙලා ඉන්නේ. ලොකු පුතේ තාත්තා නිදාගත්ත ඇඳේ ඔයා ඉන්න කියලා දැන් අර තාත්තා හිටපු කාමරේට ලොකු පුතා යවුවා. යවල හැමදාම උදේට අර අම්මා වුණ වතුර එකයි අර ඇරන් ඇවිල්ලා ලොකු පුතේ නැගිටින්න කියලා අතට දැන්. එතකොට අර වදෙන් පොරෙන් බේරෙන්න දුන්ද ඒවත් පිළිවෙත් කළා තියෙන්නේ. මිනිස්සයගෙන් ගුටි බැට කාගෙන ඒ මිනිස්සුන්ටම උයලා පිහලා දීලා හැලිවලන් ඕදලා ඇඳුම් කැඩුම් ඕදලා මිනිස්සෙන් උපස්ථාන කරන බිරින්දවරු ඉන්නවා. මේ මනුස්ස ලෝකේ ලොකු අසාධාරණයක් වගේ තමයි. මරණින් මත්තේ නරක තැනකට යන්නේ. ආයි ඒ කර්ම විපාක එන තාක්කල් මිනිස්සෙක්ගෙන් වචනයක් අහන්න, පිරිමියෙක්ගෙන් වචනයක් අහන්න සිද්ධ වෙන්නේ. ඉච්ඡර තෙද බල වෙනවා. ඒ ඉවසීම. තමන්ගේ යුතුයකම් සේවා වත්පිළිවෙත් හරියට කිරීම පිනක් කියලා කල්පනා කරන එක තමයි සම්මා දිට්ඨිය. එහෙම නැත්නම් මුං කට ගොන්නක් බීගෙන එනවා. මූන්ට මොන උපස්ථානද කියලා හිතපු ගම ආයේ සේවාවත් පිළිවෙත් වලට එන්නේ නැහැ ඔළුව. මේ හැම දෙයක්ම කියන්නේ පින්වතුනි. මේ ජීවිතය අසාධාරණේ නෙවෙයි. සංසාරයෙන් ඔයාලට අසාධාරණයක් වෙන එකෙන් බීරගන්න. වෙන්නේ නැහැ. මේ කියන කරදර කංකටලු ප්‍රශ්න අපේ ගෙවල්ලක් තියෙනවා. අපේ ගෙවල්ලක් තියෙනවා. හැබැයි මම හිතනවා අපි මම අපේ ගෙදර ඉපදෙන්න එක හේතුවක් අපේ අම්මගේ ගුණවත්ක. අපේ අම්මත් ওই වගේ ගොඩව දුක් විඳින කෙනෙක්. ඒ වුණාට කවදාවත් බිරිඳක් විදිහට ස්වාමීකුට හිංසා කරලා නැහැ. අපි තාත්තගේ නංගි විවාහ වෙන්නේ නැතුව ගෙදරින් ඉන්නවා. එක ගෙදරම ඉන්නේ අපේ ගෙදර කාමර දෙකයි. එතකොට දැන් අම්මා විවාහ ජීවිතයට ඇවිල්ලා අවුරුදු 45ක් විතර අද වෙන්නක්වත් නෑනලා දෙන වචනයක් කියාගෙන. මේ ළඟදී මාව බලන්න දැන් අම්මයි නැන්දයි දෙන්නම ඕන් දෙන්නටම කිව්වා ඔය දෙන්න රණ්ඩු වෙනවා ජීවිතේට දැකලා නෑ. නෑනලා දෙන්නේ රණ්ඩු නොවි ඉනවා කියන එකම දිව්‍ය ලෝක යන පිනක් නෙවෙයි. ඉවත් karma රූපයි. හැබැයි මම මෙහෙම දැකලා තියෙනවා. අපි නැන්ද තාත්තට සැර දානවා දැකලා තියෙනවා. කියන අයතන අයියේ නංගි දෙන්න රණ්ඩු වෙනවා. කවදාව නැන්දයි අම්මයි රණ්ඩු වෙන්නේ. නැන්දල දෙන්න රණ්ඩු වෙනවා. karma රූප නැද්ද ඔබ? කියන්නේ සංසාරේ ඒ දෙන්නගේ වෛරයක් නැහැ. සංසාරේ ඒ දෙන්න මිත්‍රයි. සමහර වෙලාවට ඔයාලගේට ඔය නෑනලාගේ නැන්දම්මලගේ ප්‍රශ්නේ නේම කර්මානුරූප දේවල් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ මිනිස්සුන්ට එකපාරම චෝදනා කරන්නත් එපා. ඊළඟට තමයි සමහර ප්‍රශ්න විසඳගන්නේ. ඔය ඉස්සර කතාව නැන්දම්මලගේ ගැන කියනකොට මොකද මේ නිවන් දකින්න මේ සංසාරේ මේ ගැට ටික ලිහින්න කලින් මේ ගිරේ ආසේ කිහිවලු පටලව ගන්න ඒවා නිදහස් කරගන්න දෙපෙ. මේ ප්‍රශ්නේ ගෙදරින් විසඳෙන්න එපා නේ. එක කෑම මෙපේ මේසේ කටේ hina වෙලා කෑමක් කන විදිහට හිතක් හදාගන්න නේ. මූණට මූණ බලන කෑම කන්න බැරි ගෙවල් තියෙනවනේ. එක කෙල්ලේ නැන්දම පේනවා. ඉගෙන ගන්න උපාධි කාගේ? එයාගේ යාළුවෙක් ඉන්නවා ඩොක්ටර් කෙනෙක්. බැරිම දැන ඩොක්ටර් ගෙදෙටි ගිහිලා මොන ගැලේ හොන්තම යා.
දවස කියලා මගෙන් ඔයාට ඔයාගෙන් මට ලොකු උදව්වක් ඕන හැබැයි භයානක දෙයක්. ඒක කියලා හරි පාන වුණා දෙන්න මොකද්ද මගෙන් එන්න ඕන උදව්. අපි නැන්දාම මට පේන්න බෑ අපේ ගෙදරම එන්නේ. මට ඔක්කි මරා ගන්නවා. ඊට පස්සේ අරයා ගොඩාක් කලබල වුණා. ඊට පස්සේ නෑ මට මේ ගත්ත තීරණය මං හිතලමයි ගත්තේ ඔයාගෙන් තමයි මට උදව් වුණේ. ඔයා මට මේ එකපාර මැරෙන්නේ නැතුව ඉමීට මැරෙන විදිහට බෙහෙතක් දෙන්න. මම ඉමීට කවලම් කරලා දෙන්න. ඊට හරියට ගොඩාක් කල්පනා කරලා හරි. ගොඩක් ඉන්න මම මේ පෙත්තක් තියනවා දෙන්නම් ඉතින් කාලා ගන්න. මේ පෙත්ත මේ හතරට කඩලා කාලක් ගන්න කොහොම හරි දවසට පොවන්න. මාස 3න් එයා ඉන්නේ මැරිලා. හැබැයි මේක සැක නොහිතෙන්න අද ඉඳලම නැන්දම්ම කොච්චර බැන්නත් ඔයා වචනයක් කියන්න එපා. ඔයා හොඳට කන්න දෙන්න බොන්න දෙන්න තේ ටික හරි ගස්සලා දෙන්න අම්මා කියලා කතා කරන්න. ඒ ටික දිගටම ඔයා කරන්න. මොකද සැක හිතෙන්නොත් ඉවරයි. අපි දෙන්නම ගස් කියලා. අරයක්ව හරි හරි ඔකි මැරෙනවා නා ඔළුවේ හරි තියාගෙන ඉන්න අම්මා කියලා. ඉතින් ඒලි එදා ඉඳලා නැන්දම්ම සැර කරද්දි කරබාගෙන ඉන්නවා. තේ එක ළඟට දෙනවා කෑම එක දෙනවා නැන්දම ටික දවසක් යනකොට දුක හිතුණා. නැන්දම දුවේකට වගේ දැන්. උදේ මාස දෙකක් විතර යනකොට අරයට හෙන ආදරය ඇති වුණා දෙන්නට දෙන්න. දැන් අරයා ડોක්ටර් කෙනෙක්ට ආව අඬාගෙන අයියෝ මගේ අතින් අරයා මගේ නැන්දම හරි හොඳ කෙනෙක්. ඒ වුණාට දැන් මම මෙහෙම බෙහෙතක් දීගෙන යනවා. අනේ මට නම් එයා මරා ගන්න බෑ කියලා. ඊට පස්සේ උළු අත ගාලා කියලා ඔයාල ඔය විදියට මෙන්න මම ওই පැන්ඩෝල් පෙති තමයි දුන්නේ. පැන්ඩෝල් පෙත්තකින් හතරෙන් මංගෝ දෙන්න දුන්නේ. නෑ නම ගැංගේ අමාරු අසනීප වෙනවා. උඹ කීටි අමාරු අසනීප වෙනවා. එතකොට කියලා නැන්දම්මගේ ඊලි ප්‍රශ්නේ විසඳන්න තියෙන දෙයක් තමයි නැන්දම්මලාගේ වචනේ ඊලි ඉවසීම සහ ඊලිගෙන් වෙන්න ඕන සංග්‍රහය කිරීම. ওই දෙකෙන් ওই ප්‍රශ්නේ විසඳෙනවා. arya manovidyawa කරපු කෙනෙක් අර ડોක්ටර්. එයා arya තේරෙන්නේ නැති වෙන්න වැඩි කවදාවත් රන් වෙනවා. මට මුණ ගැහිලා තියෙනවා එක අම්මා කෙනෙක් උපන් දිනේට කාර් එකක් පූජා කරලා පුතාට කාර් එකක් කරන් දීලා නැහැ ඊළිට කරන් දුන්නා. ඉච්චර ආදරේ. එහෙනම් ආදරේ කියන එක උනත් ලැබෙන්න පිනක් ඕනේද නැද්ද? ඇයි පින්වතුනි පින්පව් විශ්වාස නොකරන්නේ? පින්පව් විශ්වාස නොකිරීම විද්‍යාවුක්තිය. නාත්‍ය සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. හොඳ නරක විපාක මම් පිටිපස්සෙ එනවා කියලා විශ්වාස නොකිරීම මිත්‍යා දෘෂ්ටියක්. සමහර අය යන යන තැන ආදරි සිනියන්ස ලැබෙනවා. සමහර අය යන යන තැන ප්‍රතික්ෂේප වෙනවා. ඔබම කරේවා. ඉවසන්ද එන කරදර ගොඩාක් ඉවසන්. තමන්ගෙන් වැරද්දක් වෙන්න දෙන්න එපා. ගුටි බැට කාගෙන හරි ජීවත් වෙන්න තමන් අනුන්ට අතක් උස්සන්නේ නැතුව. මේ කර්ම විපාකෙන් මැරිලා හරි මෙතනින් ඉවර වෙයි කියලා. තවත් පව් රැස් කරගන්න එපා. ආය ආයමත් ලැබෙන්නේ දුක. ආය ආයමත් ලැබෙයි. ලෝකෙට ශාප කරන්න එපා. අර කෙල්ලෙක් කොල්ලට ගොඩාක් ආදරෙන් ඉඳලා කොච්චර ආදරෙද පන්න වගේ ආදරෙන් ඉඳලා. එහෙම ඉඳලා ඒක හවසට බීලා ඇවිල්ලා මේකට දහවල් දෙනවා. ගහන්න ගහන්න මේකේ යාව වළඳ ගන්නවා. මම ඔයාට ආදරේ ආදරේ ලේ වැගිරෙන දත් ගැලවුණ කටින් මං ඔයාට ආදරේ ආදරේ කියන ඒ ගහ දවසක් එපාම වෙලා මේක කිව්වා තොට සහ ගහනවා මට පේන්න ඕන. එච්චර ආදරේ කළත් මට දෙනවද ටික? ඉදා ඉඳලා ගහන ගහන පාරක් පාස කියන්නේ තොට සහ ගහනවා මට පේන්න ඕන. ටික කාලෙකින් බයික් එකේ දෙන්න ටවුන් එකේ ගියා ඇක්සිඩන්ට් වුණා. කෙල්ලගේ ඇහැ ඉස්සරහා පිටම කොල්ලගේ ඔළුව වහනට ගියා. වැල්ල හින්න වගේ මේකේ කඳ බදාගෙන ඇඬුවා.
අවුරුද්දක් දෙක තරුණ කෙල්ලෙක් අවුරුදු 22ක 23ක අවුරුද්දකින් විතර මෙයාට ආදරය කරන කොල්ලෙක් හම්බ වුණා. බුද්ධි සන්තෙක් වගේ. මේක තනියෙන් කල්පනා කරනවා මං ජීවිතේ කොච්චර දුකක් ඉස්සර වින්දි. මේ වගේ ආදරණීය මිනිස්සු ඉන්නවා කියලා මෙයා ජීවිතේකවත් හිතලා නැහැ කියලා. ටික කාලෙකින්ම බඩට දරුවෙක් ආවා. අර මනුස්සයෙක් එක්ක අවුරුදු 2 3ක් පවුල් කාලා දරුවෙක් හිටියේ. බඩට දරුවෙක් ආවා. හරි සතුටයි. සතුටෙන් මේ අවුරුද්ද දෙක ගෙවෙනවා. දරුවා ඉපදුනා. අතපය වකුටු වෙච්ච, මූණ ඇඹරිච්ච, කටින් වෙග කෙළ වැගිරෙන අපඝාත දරුවෙක්. බලංගොඩ පැත්තේ අම්ම කෙනෙකුට එහෙම දරුවෙක් හම්බුණා. තාත්තා ස්පීතාලේ කෑ ගැහුවා, මේ මගේ නෙවෙයි, මගේ නෙවෙයි, මේ දරුවා මගේ නෙවෙයි කියලා ස්පීතාලේ කෑක ගහයි වෙද්දා තාත්තා කෙනෙක්. බාර ගන්න කැමති නැහැ. දැන් අර කෙල්ලගේ ජීවිතේම දැන් අර අබ්බගාත දරුවා අරන් ගිහිල්ලා බෝධි ළඟ පහන් තිතිය අඬනවා. කලින් මිනිහෙක්ගෙන් වෙන්දා, දැන් මේ දරුවෙක්ගෙන් වෙන්දිනවා. මම මොකද දෙයියනේ කරපු කරුමෙන් කියලා. මේක රැයක හීනෙන් සුදු ඇඳගත් කෙනෙක් ඇවිල්ලා මෙයාට හීනෙන් කියනවා. උඹට උඹගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. උඹ කිව්වනේ උඹගේ මිනිහට සහගහපන් කියලා. ওই දරුවා වෙලා ඉපදුනේ උඹගේ මැරිච්ච මිනිහා. උඹට බැන්න කටම ඇඹරිලා තියෙනවා බලපන්. උඹට ගහපු අතපයම ඇඹරිලා තියෙනවා බලපං. ඒ සහ ගහපු විදිහ ඇස් දෙකෙන් බලන්න ඕන කියලා කිව්වනේ. දැන් අතේ තියාගෙන බලපං. අනුන්ට දෙස් තියන්න එපා. අතේ තියාගෙන බලාගෙන ඉන්න වෙයි. වැහි නැති එන ඉල්ලනවා මිනිස්සු. තමන්ගේම දරුව වෙලා වදි. ඉල්ලනවා නම් ඉල්ලන්න, මේ හිතේ තියෙන රාගයට හෙන වදිනවා නම්, හිතේ තියෙන ද්වේෂයට හෙන වදිනවා නම්, මේ ඉවසන්න බැරි කමට වදිනවා නම්, මෝඩකම් වලට වදිනවා නම්. මේ කම්ම කෙනෙක් කොළඹ පැත්තේ සියදිවි හානි කරගන්න යන අවුරුදු 15ක දරුවා අබ්බගාතයි මේ මැරෙන්න යනවා. ආයේ පණේන අවුරුදු 15 මිනිහත් දාලා ඒ ගෙදර ළඟ එක්කෙනෙක් ගෙන්නගෙන ආවා අසපුවට. ඉතින් මගෙන් අහනවා අඳුරේ මොකද්ද කරපු කර්මය කියලා. මම දන්නේ නැහැ, මඩුවා පේන්නේ නැහැ. නමුත් යන්න ඉඳලා ගියාට පස්සේ මම කල්පනා කළා පතන්නේ නැති. දරුව ආදරෙන් ඉන්නකොට කියනවනේ ಜಾති ಜಾති තුඹ මගේ දරුවෝ වේවා කියලා. ඒතර පැතුවේ දරුවානේ. නමුත් ওই දරුවා අනිත් අයට අබ්බගත වෙන්න කරපු හිංසා ඇති. එතකොට ඒ අය කරපු කර්මයට අබ්බගත වෙනවා. අර කරපු ප්‍රාර්ථනෙට දරුවා වෙනවා. මේක හොඳට තේරෙනවා නම් ආදරේ කියන එකේ නෑවුවත් පතන්නේ නැහැ. පතන්නේ නැහැ. මහ බෝධිසත්වයෝ යසෝදරා වසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් ඇඟි ප්‍රාර්ථනාවෙන් ආවා. මහා බෝධිසත්වෝ පැතුවේ නෑ සෝදරා. හැබැයි එකම එක ජීවිතයක යසෝදරා පුරණ වුණා මහා බෝධිසත්වයා. තරහ වෙලා පසේ බුදු කෙනෙක් ළඟ පැතුවා, මේ මිනිහා මට එපා. ඉතින් බුදු කෙනෙක් ළඟ පතපු යසෝදරාට පසේ බුදු කෙනෙක් ළඟ බෝධිසත්වත් එපා වුණා. ඔයාලා පතන හැම ප්‍රාර්ථනාවකම තව ජීවිතයක යෑපා කියන පතන. අන්න ඒකට ඒක අභියෝගයක් විදිහට සැලකුවා බෝධිසත්වයෝ. සලකලා පැතුවා මෙයාට මම මෙයාට මාව එපා නම් මට මෙයාව ඕන කියලා. අන්න ඊළඟ ජීවිතේ තමයි කුසපබාවති. එතකොට අසංකේය හතරේකටම කෙල්ලෙක් පතපු එකම එක අවස්ථාව බෝධිසත්වයෝ. ඒ පතපු එකේ විපාකෙද්දී මා
මාස 6ක් වළංගු වෙන්න උනා කුසරජුරු වන්න. බත් කදවල් කරෙන් ගෙනියන්න උනා. යසෝදරා වගේ කෙල්ලෙක් පතලා බෝධිසත්වයන්ට හැලිවලන් හොදන්න උනා නම් මේ ඉන්න පගර නැටි කෙල්ල බලන්න. මේ කොල්ලන් මොනව හොදන්න වෙයිද? මනුස්ස ලෝකේ ඉපදුන විදියට ආදරය සෙනෙහස බැඳීම ඇති වෙනවා. විවාහ ජීවිත ඇති වෙනවා, දරු මල්ලෝ හැදෙනවා. ඒවා මනුස්ස ලෝකේ. ඉස්සර අම්මලා දැකලා මේ ගමේත් ඇති. ඒ කසාද බඳින්න ඕන නිසා කසාද බඳිනවා අපි පවුල්වල. කියලා කසාද බඳින්න ඕන නිසා කසාද බඳිනවා. දරුව හදන්න ඕන නිසා දරුව හදනවා. දහදුක් විඳිද්දි ගෑනු අපි මේ කියලා බිම් බලාගෙන ඉවසගෙන ඉන්න අම්මලා ඉන්නවා. දැන් ආවේගශීලීව තමන්ගේ විමුක්තිය, කාන්තාව විමුක්තිය හොය, එහෙම නැත්නම් මානව හිමිකම් හොයන මිනිසුන්ව වඩා අර ඉවසගෙන ඉන්න අම්මලා පූජනීය. මුදල කිරිය අම්මලා. මුදල කිරිය අම්මලා. කෙල්ලෙක්ගේ ලස්සන තවත් කොහෙන්ද මේ ඉවසීම? ඉටි රූපයක් වගේ කෙල්ලෙක් වුණත් ගෙදරට ගෙනාවට පස්සේ වචනයක් කතා කරන්න දෙන්නේ නැතු යක්ෂණිය ඔය කඩාපනිනවා නම් මේ ජීවිතේ සුන්දරයිද? ඒ නිසා පින්වතුනි, පින්පව් කියන එක විශ්වාස කරන්න. හොඳ නරක විශ්වාස කරන්න. මේ ලෝකේ යුතුකම් ඉෂ්ට කරන්න. මේ සංසාරේට නම් ප්‍රශ්න ගැට ගහගෙන යන්න එපා. දැන් ඊළඟට ඔවා කියනකොට ඊළඟට එන ප්‍රශ්න ටික තමයි ගැට ගහගත්ත ඒවා දැන් ලියන්නේ කොහොමද කියලා. මෙතන කී දෙනේ පතල ඇතිද? කී දෙනේ ශාප කරලා ඇතිද? මේ වැඩි නැති එන ඉල්ල ඇති හතුරන්න. අම්මෝ හිත වෙනස් කරන්න. හිත වෙනස් කළාට පස්සේ අර පරණ ඒවා සම්බන්ධ වෙන්නේ නැතුව වැරද්ද තේරුම් ගන්න. ඒක මේ වගේ. මහ බෝධිසත්වයෝ නැමැති දල ඇතා චන්දන්ත ඇතාගේ නවරියන් රැස් විහිදෙන දල දෙකට ඉරිසියා කරලා කපපු වෛරක්කාර බිරිඳක් හිටියා රජ විසම. වෛරයෙන්මයි දල කැපුවේ. ඒ දල දෙක දැක්කට පස්සේ විච්ච වැරද්ද තේරුම් අරන් දල දෙක බදාගෙන අඬ අඬ සමාවිල්ලුවා. එහෙම මැරුණා. ඈ ඔය කර්මය ගෙවලා අපේ බුද්ධ ශාසනේ භික්ෂුණියක් වුණා. දල කපපු ගෑණි කෙනෙකුට අපේ ජෙන්ජිමානිකව මතක් වෙන්නේ. දල කපපු චද්දන් තැතාගේ දල කපන්නේ මේ බිරිඳ ජෙන්ජිමානිකව. බෝධිසත්වයන්ගේ දල කපලා රහත් වුණේ කිම? තේරුම් ගත්තා මැරෙන්න කලින් සමාව ගත්තා. වැරද්ද වැරද්ද විදිහට තේරුම් ගත්තා. නිසා ඕන ඔයාලට අපි කාට ඕන මෝඩ මිනිස්සු මෝඩ වැඩ නොකර වෙනම නොව කරන්නද? අපි මෙතෙක් කාලයක් හරි වැරද්ද දන්නේ නැතුව, පිම්පව් දන්නේ නැතුව මෝඩ විදිහට අපි වැඩ කරා. මෝඩ ප්‍රාර්ථනා කළේ, පුරතල් වැඩ කළේ. දැන් බණ ඇහෙනකොට අපේ මෝඩකම් අපි තේරුම් ගමු. අර සෙල්ලම් ගෙවල් පැත්ත නොබලනේ. ආය කොම් පිටු හදන්න නැතුව ඉමු. ඒව පොඩි කාලෙනේ කළේ. දැන් අපි දැනුම් තේරුම් තියෙන මිනිස්සු, බණ අහන මිනිස්සු, අපි පොඩි උන් විදිහට මැරෙන්නේ. මෙතෙක් කරපු දේ වැරදි කියලා තේරෙන එක තරම් ප්‍රඥාවක් තවත් කොහින්ද? තමන් කළේ මෝඩ වැඩක් කියලා තේරෙන එක තරම් ප්‍රඥාවක් තවත් කොහින්ද? ඒක දැන් තේරුනේ බණක් අහපු නිසානේ. බණ ඇහුවේ නැත්නම් මැරෙන්නේ තමන් කරපු දේ හරි කියලා හිතාගෙනනේ. ඔබට ඔබගේ වැරදි අඩුපාඩු තේරෙනවා නම් මේ බණ මඩුවේම ඔබට මේ උපදින්නේ ප්‍රඥාවයි.
මේ බණ මඬුවේ ඔබට තේරෙනවා නම් තමන්ගේ වැරදි වැරදි විදිහට ඔබට මේ සැලසෙන්නේ බුද්ධ ශාසනය පිහිටයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ අභිජ්ජා ව්‍යාපාදේ මිත්‍යා දෘෂ්ටි මනසින් වෙන අකුසල්. මේ අකුසල් කරන මිනිසයා වගක් විභාගයක් නැතුව යසට ජීවත් වෙනවා. හැබැයි ওই මිනිසයාට මරණ මංචකය කියලා එකක් එනවා. කිම මරණ මංචකේ ලෙඩක් දුකක් වෙලා ඇඳේ වැඩිලා ඉන්නේක හෝ ඇක්සිඩන්ට් එකක් වෙලා තප්පරයට මැරෙන එක හෝ හાર્ට් ඇටැක් එකක් හැදලා මැරෙන එක හෝ නිින්දෙන්ම මැරිලා යන්නේක හෝ මැරෙන මොහොත කියලා එකක් උදා වෙනවා. අන්න ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ වදාලා එයාට මෙතෙක් කාලයක් ජීවිතේ නැඹුරු වෙලා තිබ්බේ මෙතෙක් කාලයක් ජීවිතේ රැස් කළේ බර වුණේ අකුසලයට නිසා පව්කම් වලට නිසා තමන්ගේ පාලනයකින් තොරව තමන් කරපු පව්කම් මැවි මැවි පේන්න ගත්තා. පණ ඇද ඇද ඉන්නේ කාට සත්තු මරණ ඇටි පේනකොට, පණ ඇද ඇද ඉන්නේ කාට හොරකම් පේනකොට, පණ ඇද ඇද ඉන්නේ කාට සල්ලාලකම් පේනකොට, අනුන්ට දුන්න ගින්දර පේනකොට එයාටම හිත ඇතුලෙන් හැඟීමක් එනවා කිව්වා, අයියෝ මට මොනවද මේ පේන්නේ කියලා. නවත්තන්න බෑ. මන්නම් මැරිලා හොඳ ලෝකයකට යන්නේ නැහැ කියලා ඒ මිනිසයාටම දැනෙනවා කියනවා. එහෙම්ම මැරිලා දුගති උපදිනවා. පින්වත් මහණෙනි, ගෙයක් ඉදිරියේ හෝ පර්වතයක් ඉදිරියේ හෝ මිනිස්සෙක් ඉඳගෙන ඉන්නවා. මේ පර්වතේ පිටුපස්සෙන් ගෙදර පිටුපස්සෙන් ඉර බැසගෙන යනවා. එතකොට ගෙදර හෙව නැල්ල, පර්වතේ හෙව නැල්ල ඉදිරියේ ඉඳගෙන ඉන්න මිනිහෙක් ඇඟට වැටෙනවද නැද්ද? හැබැයි ඉර බහින්න කලින් ගේ පිටිපස්ස හෙව නැල්ල ඇඟට වැටුණාද? කන්දේ හෙව නැල්ල ඇඟට වැටුණාද? නැහැ. කන්දක් ගියත් තියෙනවද කියලා ගානක් වන්නේ නැහැ ඉස්සරහා බලාගෙන ඉන්න. ඉර බහිනකොට හෙව නැල්ල. ඒ වගේ ජීවත් වෙලා ඉන්න කල් මෙතෙක් කාලයක් අපි මොනවද රැස් කළේ කියලා ගානක් වන්නේ නැහැ. මැරෙන වෙලාවේ ඒකේ හිවනල්ල වැටෙනවා. උදාහරණයක්. හලාවත පැත්තේ තාත්ත කෙනෙක් අනා දිනවා වඳුරෙක් කියලා. එතකොට අර පුතා අම්මයි එහුවා, අම්මේ මොනවද මේ තාත්ත දොඩවන්නේ? ජනෙල් වහන්න කියනවා වඳුර ගැනමයි කියලා. පුතාට වයස අවුරුදු 35. අම්මා ගෝ මම නම් දන්නේ නැහැ පුතා මේ පැත්තේ වඳුරොත් නැහැ, මෙහි දෙන්නේ නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. පුතේ අපි ඔයාලා මෙහි අපි එන්න කලින් ඉස්සර තාන්ත කළේ ගොවිතැන් අනුරාධපුර බෑ. හේන පාලු කරනවා කියලා වඳුරෝ එක වඳුරෙක් කරන් මරලා පුච්චලා හේනින් මේ එල්ලුවා. අවුරුදු 35ටම පුතා ඇහුවමයි ওই කතාව. අවුරුදු 35ක් ගෙදර කතා වුණේ නැහැ. ඒ ගමත් අත්හැරලා ඇවිල්ලා වෙන ජොබ් එකක් කරන්නේ නැත්තේ. මැරෙන වෙලාවේ වඳුර ආවද නැද්ද වඳුරු? ඒ වඳුර මොන දකින්නකට මේ එන්නේ වඳුර පුච්චපු එක අර මනුස්සයට මතක් වෙනවද නැද්ද? දුවේ පුතේ උඹලට අමතක වෙයි උඹලා නටන නාඩගම්. කියපු බොරු මරපු සත්තුගා හොරකම් කරපු ඒවා, අම්මලා තාත්තලාට හොරෙන් තැන් තැන් වල ලැගපු ඒවා උඹලට ඕවා අමතකත් වෙලා ජීවිතේ පරිවර්තනය කළ ගත්තේ නැත්තම්, වරදින් අත්මිදුන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාළා ආර්ය ශ්‍රාවකෙක් හොඳ මිනිස්සේ කයෙන් වැරදි කරන්නේ, සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනය කරන්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, දිස් වචන කියන්නේ, අනුන් කොටවන්නේ. අභිජ්ජා ඕනම දෙයකට ඕනවට වැඩිය ආසාව නැහැ. යුතුකම් ඉෂ්ට කර තිබ්බ කනවා නැත්තං ඉන්නේ නිබ්බරේ. තියෙන දේක් බෙදා හදාන කන අංග ගන්න ව්‍යාපාරේ තරහ ගන්න තරහව ඉක්මනින් අර වතුරේ ඇඳ ඉරවත්
තමන්නම තේරෙනවා මේ අපි මොකට කෝන්තර තියාගෙන ඉන්නවද? තමන් බැඳපු මනුස්සයෙක් එක්ක මොන කෝන්තරයක්ද? තමන්ගේ නෝනාත් එක්ක මොන කෝන්තරයක්ද? තමන්ගේ දරුවොත් එක්ක මොන කෝන්තරයක්ද? අසල්වැසි මිනිස්සුත් එක්ක මොන කෝන්තරයක්ද? කියලා කෝන්තර හිතේ තියාගෙන තරහ එනවා අත්තරේ. මැරෙනකොට වෛරක්කාරී කියලා හිතේ නෑ. දැන් බලන්න ඔයාලගේ එනකොට අම්මා අප්පාවත් දන්නේ නැතුව ආවේ. දැන් ඔළුවේ හතුරා කියනකොට මොකෙක් හරි පේනවද කියලා බලන්න. මැරෙන්න කලින් ওই හතුර ඔළුවෙන් අයින් කරගන්න. අරගේ මෙහෙම කළා, මේකේ මෙහෙම කළා කියලා කෝන්තර තියාගන්න එපා. ඔයාලටමයි හානි, මැරෙන වෙලාවෙම මතක් වෙයි. ආයේ විඳවන්නේ නිරේ ගිහිලා යමපල්ලු අතපය කපලා ලෝදියට තල්ලු කරලා දානවා. උන් ගැන වෛරයක් තියෙනවා. ලෝදිය තැම්බෙනවා හැර. මේ මනුස්සු ලෝකෙට ආපෙලා මේ මිනිස්සෙක් වචනයක් කියපු ගම මෙන්න බලන්න බෑ. ඕක ඔළුවේ තියාගෙන ඉන්න හැටි. ඔළුවේම තියාගන්න. වචන 1000ක් හොඳින් කතා කරලා එක වචනයක් වැරදිච්ච ගම මතක තියෙනවා. කරගන්න පින්වන්ත අම්ම කෙනෙක් නා, පින්වන්ත තාත්ත කෙනෙක් නා, පින්වන්ත දුවෙක් නා, පින්වන්ත පුතෙක් නා, පින්වන්ත උපාසිකාවන් නා, පින්වන්ත උපාසකයෙක් නා, ඉතින් කොන්තර අයින් කරගන්නවා කියලා මේ බණ මඩුවේ හිතන්න. ඉතින් කොන්තර අයින් කරගන්න ඔළුවේ තියාගන්න එපා එකේ කෙනා කරුමේ කියලා හිතන්න. මට එහෙම වුණේ මගේ කරුණට කියලා. අපි මහා පින්වන්තයෝ නම් අපිට අතපය දික් කරගෙන වචන කියන්න මිනිස්සු වෙන්නේ නැහැ. ඒත් ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා පුණ්‍ය පින්ඩයක් වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේ නම් මිනිස්සු අතපය දික් කළා. වචන කිව්වනේ. පුරාණ මේතං අතුල නේතං අජ්ජමියෝ අජ්ජ පුරාණේ ඉඳලා මේක ඉන්නේ අදයේ ඉඳලා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළා නත්ති ලෝකේ අනින්දිතෝ නින්දා නොලබපු කෙනෙක් තුන් ලෝකෙම නැහැ. මේ ඉරහඳට මිනිස්සු බයිනවනේ. අහසින් වැටෙන වතුර ටිකටත් මිනිස්සු බයිනවනේ. මේ ඉරහඳ තියෙන නිසා ජීවත් වෙන්නේ. වැහි පොදක් වැටෙන නිසා ජීවත් වෙන්නේ. මේ වතුර ටිකටත් බයිනවනේ. අපිට බෑන්නේ බයින එක නින්දා කරන එක. මේ සමාජයේ හැටි, සංසාරේ හැටි තුල කොහොමද තියන්නේ? පුළුවන් අයගෙන් සමාව ගන්න, නැත්නම් ඉතින් අයින් කළා සමාව දෙන්න. බුදුම ජයග්‍රහණයක් ඕක කරගත්තා. ඊට පස්සේ අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටි නැති කරගන්නේ පිම්පව් විශ්වාස කරන්න, මෙලෝ පරලෝ විශ්වාස කරන්න, මෙරිලා ඉපදෙනවා කියලා විශ්වාස කරන්න, තමන් කරන දේ තමන්ට කරගහ ගන්න වෙනවා කියලා විශ්වාස කරන්න, බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන 70ක් කියලා විශ්වාස කරන්න. ඒක තමයි සම්මාදී. ඒක තමයි සම්මාදී. අන්නේ මිනිස්සයා මරණ මාසන්න වෙනවා. මෙතෙක් කරපු පින්කම් ටික මැවි මැවි පේන. මට ලාවට අත්දැකීමක් තියෙනවා. මම අවස්ථා කීපයක මරණසන්න වෙලා තියෙනවා. අවස්ථා කීපයක එකක් ඔය පස්වතාවක් විතර කොරෝනා හැදුනා මට. මේ බණටම ගිහින් මිනිස්සු මැදටම ගිහින් පස්වතාවකට වැඩිය කොරෝනා හැදුනා. එක අවස්ථාවක් මරණන්තික. මේ වෙලාවේ එකපාරම අමාරු වැඩි වෙලා එකපාරම පින්කමක් මතක් වුණා. මම කලින් හිතලා නැහැ ඒක. එහෙම නින්ද ගියා. නැගිටිනකොට රෙදි නෑ. අර පිනෙන් තමයි ඒ මරණසන්න මොහොත පෑන්නේ. අපි එක කාලයක් මේ මල් ස්තූප හදලා ධාතුන් වහන්සේලා තැන්පත් කළා මල් වලින් චෛත්‍ය හදලා. ඒ පින්කම කළා දවස් දෙකක් ওই ළමයි, තරුණ ළමයි, කැම්පස් ළමයි ඇවිල්ලා කොල්ලෝ ටිකක් නැවතිලා ඉදී. මොන් අවශ්‍යක කඩින් කෑම කාලා යන්න ඕන කියලා ත්‍රිවිල් එකේ ගියා කොල්ලෝ ටික.
මොන් ඇක්සිඩන්ට් වුණා. එක ඊලන්දාරියෙක් මාත් එක්ක කියනවා ස්වාමීන් වහන්සේ ත්‍රිවිල් එකේ වාහනේ ඇවිල්ලා වදිනකොටම මෙයා ඉස්සිලා ගියා කියලා. මේ වැදිලා මේ කියන්නේ අඩි 10ක් විතර වීසි වෙලා ගියා. අර අඩි 10ක් විතර වීසි වෙලා යන අතරේ තනිකර මල් චෛත්‍ය විතරක්ම පේන්න ගත්තා කියලා. අර මහන්න මරණසන්න මොකද? මේ වාහනේ වැදිලා අර වීසි වෙලා යන අතරේ බිමට වැටෙන්න කලින් මල් චෛත්‍ය ටික විතරක් පේන්න ගත්තා. ඊට පස්සේ මෙයා වැදිලා මෙයාගේ අත ඇඟිල්ලක් කැඩිලා. තව මොකද්ද ලේවැක් කිරිලා. ඊට පස්සේ මේ මෙයා ඒ අනිත් ළමයිගේ තුවාල. ඊට පස්සේ ලේ පිය ගන්න ඕන නිසා ළඟ කඩේට ගියා කිව්වා. අනේ මෙලේ පෙරාගෙන ළමයි ටික සර්වියට් එකක් දෙන්න කියලා. රුපියල් 10ක් දෙන්න කිව්වා. මුදලාලි රුපියල් 10ක් දෙනකල් සර්වියට් පේපර් එකක් දීලා ඒක මිනිස්සු ලෝකේ ජීවත් වෙන. ඉතින් ඒ වගේ දැන් මුදලාලි පැත්තක තියමු. මරණාසන්න මොහොත. බුදුරජාණන් වහන්සේ වදාළා මෙතෙක් එයාගේ පිටිපස්සේ රැස් වෙච්චදී හේවනල්ල වැටුණා. අර කන්දක හෝ ගෙදරක හෝ හේවනල්ල ඉර බැහැගෙන යනකොට ඉස්සරහින් ඉන්න කෙනාගේ ඇඟට වැටෙන්නේ. ඒ වගේ ඔයාලා පූජා කරපු මල් ඔයාලට මතක නැතුව ඇති කොච්චර මල් පූජා කළාද? රුවන්වැලිසෑය කී ගමනක් වැන්දද කියලා මතක නැතුව ඇති. කිරිවෙහෙර ගලපාත රජ මහාවීර කොච්චර වැන්දද කියලා මතක නැතුව ඇති. දාන කීයක් දීලා තියෙනවද, කඩන කීයකට සම්බන්ධ වෙලා තියෙනවද, බෝධි පූජා කීයක් තියෙනවද කියලා මතක නැතුව ඇති. ඔයාලගේ පින් පොතක් නැතුව ඇති. නමුත් ඔයාලා මෙතෙක් ක්‍රෑෂ් කළා තියෙන්නේ. දැන් අපි මට ඉස්සෙල්ලා මල් වට්ටියක් පූජා කළා. ඔය මල් වට්ටි පිනක් රස වෙන්නේ නැති එක මලක්වත් තියෙනවද? මේ මල් වට්ටි මල් 100 ගණනක් තිබුණා. ඔය මල් 100 ගණනටම කර්මය සකස් වෙනවා. ඇයි ඒ? ඔය එක එක මලක් ගානි චේතනාව පහල කළා නෙවෙයිද කඩන්නේ? චේතනාව පහල කළා නෙවෙයිද ඔය මල් තියන්නේ? චේතනාව පහල කළා නෙවෙයිද මල් වට්ටිය ගේන්නේ? චේතනාව පහළ නොකර කොහොමද මලක් වට්ටියකට එන්නේ? එහෙනම් පිං රැස් වෙන්නේ නැති මල් ටික අයින් කරන්න පුළුවන්. මේ මල් වට්ටියේ පිං රැස් වෙන්නේ නැති මල් ටික අයින් කරන්න පුළුවන්. එහෙම අයින් කරන මලක් තියෙනවද? එහෙනම් මලක් මලක් ගානේ කර්ම සකස් වෙනවා. බත් හැන්දක බත් ඇටයක් ගානේ කර්මය සකස් වෙනවා. එහෙම නොවෙනවා නම් කර්මය සකස් වෙන්නේ නැති බත් ටික අයින් කරන්න පුළුවන්. ඔයාලගේ අතින් කොච්චර පිං කෙරෙනවද? ඒවා තමන්ගේ පිටිපස්සේ සකස් වෙනවා. ඒකට කියනවා සංස්කාර කියලා. සකස් වෙන දේවල්. හොඳ දේවල් කරන්න පිං පොතක් නැති උනට කමන්නේ. සමාජයෙන් ඇගෙවීමක් නැති උනට කමන්නේ. අනුන් නොදැනගෙන හිටියට කමන්නේ. හොඳ දේවල් කරන්න. එළින් පිටත් රහසෙත් හොඳ දේවල් කරා. කවුරුවත් දන්නේ නැතුව හොර රහසෙ පව් වැඩක් කරනවා කියන්නකෝ. කර්ම විපාක එනවද නැද්ද? කවුරුවත් දන්නේ නැතුව හොඳ වැඩක් කළොත් කර්ම විපාක එනවද නැද්ද? එහෙනම් ඇයි නම ගහගන්න උත්සාහ කරන්නේ? සමහර බනපුටු වල නම ගහලා සිරියාවත් ගියා. දැන් මං ඉඳගත්තම මම සිරියාවත් ගියා. නමම ගහගන්න ඕන මොන්දලා. දැන් මෙහෙම හිතන්න, මෙතන පින් කැටයක් තියෙනවා. මෙතන රිසිට් ලියලා ආධාර එකතු කරනවා. ඒ කියන්නේ ආධාරයට රිසිට් පතක් දෙනවා. අතන එයාගේ නම කී කියා කවි කී කියා සල්ලි එකතු කරනවා. මිනිස්සු සල්ලි දෙන්නේ කොතෙන්ද? ඈ? තමන් ඕනේ බුද්ධ ශාසනයට ආධාර කරන්න නම් ඒ වැඩේ කරන්න. මොකද රතෙන්ද වැඩිපුර යන්නේ? එහෙනම් මිනිස්සයාගේ හිතේ තියෙන මොකද්ද? නමට ඒවා නම් මම හිතනවා එකපාර සමාජයෙන් දුරු කරගන්න බැරි වේ. නමුත් තමන් තමන්ව තේරුම් ගන්න. අනේ මැරෙන්න කලින් අපිට අපේ මෝරගන් ටික තේරෙනවා නම් ජීවිතය අවබෝධ වෙනවා නම් එහෙනම් මරණ මංචකයේ කියන එක හැදෙන්නේ දැන් කරන කියන දේවල් එක්ක.
අවුරුදු 50ක් බීපු මිනිස්සයා අද මේ බණ ටික අහලා නතර කළොත් ඒක සාමාන්‍ය හැකියාවක්ද සුවිශේෂී හැකියාවක්ද? මෙතේ අවුරුදු 50ක් රැස් කරපු පාපයට වැඩිය අද සුරාව නතර කිරීමෙන් පින වැඩි. එයාට හෙවණැල්ල වැටෙන්නේ බීපු එකේ හෙවණැල්ල නෙවෙයි, බීම නතර කරපු එකේ හෙවණැල්ල. අවුරුදු ගාන සල්ලාලකම් වල් වැඩ කරපු එකේ කියන අද ඒව නතර කර. නතර වැරද්ද බරපතල තරමටම නතර කිරීමේ, කියන්නේ වාහනයක් එන වේගයට සාපේක්ෂව නතර කිරීමේ දක්ෂතාවය වැඩිද නැද්ද? අන්න ඒ වගේ. පැහැදිලිද මම මේ කියන්නේ? අඩුපාඩු වැඩි හදා ගන්න. නමුත් දැන් උනත් මේ ටික ඔයාලට තේරෙන්නේ බණ අහද්දි. දැන් අපි මෙච්චර කාල මේවා කියද්දි ඔයාලට පෙනුනේ අනුන්ගේ ජීවිත ගැනද තමන්ගේ ජීවිත ගැනද? තමන්ගේ ජීවිතේ පෙනෙන එකට තමයි ධර්මය කියන්නේ. ඒ නිසා ඔයාලා බණ අහන්න පුරුදු වෙන්න ඕපදූප විහිළුතාලු කුණුහරප දේශපාලනේ නෙවෙයි. ඒ බණ ඇහුවට පස්සේ තමන්ට තමාව පේනවනම්, තුනුරුවන් ගැන පැහැදිලිම ඇති වෙනවනම්, පන්සිල් රකින්න කැමැත් ඇති වෙනවනම්, එවැනි වූ ධර්මයක් අහන්න. දැන් ඔයාලට මහමෙවුනාවෙන් ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලිය, ඊට අදාළ YouTube channel තියෙනවා. මේ ළමා ලපටින් කාගේ අතේ ෆෝන් තියෙනවා. අනේ දුවේ පුතේ උඹලා දවසට පැය භාගයක් පබ්බණක් අහපල්ලා. උඹලගේ ජීවිතේ සුවපත් වෙන. මුළු දවසේ උඹලගේ හිත පිච්චෙන්න තියෙන්නේ. අසහනයටපත් වෙන්නේ හැම දෙයක්ම තියෙන්නේ. එහෙව් එකේ පැය භාගයකින්වත් හිත නිවා ගන්නේ ඉති. ඒ නිසා ඔන්න මරණාසන්න මොහොත හැදිච්ච විදිහ කිව්වා. ජීවිතේ යහපතට බර කරගන්න. ගහක් බර වෙලා තියෙන කුඹුරට නම් මොකකින් කැපුවත් ගහ වැටෙන්නේ කොහෙටද? කුඹුරට. ඒ වගේ අපේ ජීවිතේ නැඹුරු වෙලා තියෙන හොඳ පැත්තට නම් ඇක්සිඩන්ට් එකකින් මැරුණා, අධිහෝනියමකින් මැරුණා, හાર્ට් ඇටැක් එකකින් මැරුණා, පිළිකාවක් ඇදිලා මැරුණා, මැරෙන විදිහ මොකක් වුණත් නැඹුරු වෙලා තිබ්බේ යහපතට නිසා මරණින් මත්තේ හොඳ දැනගට යනවා. හැදෙන්නේ හොඳ පැත්තට නැඹුරු වෙන. මිනිසුන්ට බනින්න දොස් දෙස් දෙවුල් තියන්න නින්දා කරන්න එපා. අදින් පස්සේ මිනිසුන් හෙන ඉල්ලන්න එපා. කරදර ඉවසන්න, කර්මයේ විශ්වාස කරන්න. ඔබටත් මට යහපත පුරුදු කරගන්න. ඒ ධර්මයේ පුරුදු කිරීමේ පිහිටෙන් මෙලෝ පරලෝ යහපත සැලසේවා. දුක් විඳින සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. ඔන්න හොඳ නරක කියලා දුන්නා. මැරෙන හැටි කියලා දුන්නා, ඉපදෙන හැටි කියලා දුන්නා. තවත් මොනවද ඉතින් කියලා දෙන්නේ? ওই ටිකත් අහලා හැදෙන්න බැරි නම් මොනවා කරන්නද? නේ? කොണ്ടായി අපි සියලු දෙවි දේවතාවුන් පින් දෙමු. වැස්සවලහක දෙවියෝ විශාල අනුග්‍රහයක් කරන. නේ? මිනිසුන්ට අහිංසක බණහන් පරිසරය හදලා දුන්නු. මං දයානන්ද මහත්තයාට කෝල් එකක් ගත්තා. මං එනකොට හයිවේ සූරන වැස්ස. මං ඇහුවා මහත්තයාගේ මේ වැස්ස මහත්තය වැස්ස නේද කියලා. නෑ සෝනන්ද මේ ඩියුටි ඉවරයි. පැය භාගෙන් ඩියුටි කරලා ගියා කිව්වා. මේ පැය භාගයේ මෙහෙට ඩියුටි තියෙන්නේ ඉවරයි. හරි විශ්වාසෙන් කතා කරලා හොඳයි. ඒක වැස්සවලහක දෙවියෝත් මේ ප්‍රදේශ භාර ඉෂ්ඨ දේවතාව, ප්‍රදේශ භාර දෙවිවරු, මේ විහිර වාසි දෙවියෝ මේ පින සතුටින් අනුමෝදන් වේවා. සියලු බ්‍රහ්ම රාජවරු දෙදෙවිවරුට අධිපති ශක්ති විඳානෝ, ස්කන්ධ විඳානෝ, දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛෂ්ණවන් කියන සතරවරන් දෙවිවරු, ආලෝක දෙවියන් ඇතුළු සිම්පති දෙවියෝ, පින්වත් සුමන සමන් දිව්‍ය රාජයා, කතරගම දිව්‍ය රාජයා, විෂ්ණු දෙවියන්, වීසන දෙවියන්, දෙරිමුණ්ඩා අයිය නායක ගම්බාර පත්තිනි බණ්ඩාරා දිවිවරු, දෙවල් දෙවිවරු, මේ සියලු පින් අනුමෝදන් වේවා. නාලෝ නාග පිරිස දනුමෝදන් වේවා. සැපයට පත් වේවා. මේ සියලු දෙනාට ආරක්ෂාව සලසත්වා. ඒ ඇත්තු දෙව් යසීසුරින් වැඩි දුකින් නිදහස් වේවා.
ඒ වගේම මිය පරලෝකීය විශේෂයෙන් මේ විහාරේ අපවත් වී වදාළ පුරාණ තෙරුන් වහන්සේලාට විහාර පරම්පරාවේ ඒ වගේම දයානන්ද මහත්මා නමින් මිය පරලෝකීය යම් තාක් ඥාතින් මේ දේශියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝසපද්දී මෙන්ඩිස් පියාණ, මොරටුව ටෙනිසන් ප්‍රනාන්දු පියාණ, කැලණිය දයානන්ද සිරිපාද පියාණ, කිගේ කරලිනා අහමි අත්තම්මා, කේජී සෝමාවති කුංචි අම්මා, ජී චන්ද්‍රලතා සෝහිරි ඇතුළු පවුලේ මිය පරලෝකීය ඥාතීන්ට, ඔබ කවුරුත් නමින් මියගිය ඥාතීන් මේ මහා පින අනුමෝදන්ව පරලෝස සැපයට පත් වේවා. මාහට ධර්ම විනය උගන්වන මාගේ ගුරු දෙවිඳු නිදුක් නිරෝගී දිගාසිරි ලබත්වා. නිවනින්ම සැනසෙත්වා. ඒ වගේ මේ පින්කමට ඉතාමත් කරුණාවෙන් ආශිර්වාද සලසන අපගේ අවසරයි තලහගම ඉන්දරතන නායක ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දිගාසිරි ලබත්වා. නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු අපේ පොඩි ස්වාමීන් වහන්සේලා, අවට විහාරස්ථානවලින් වැඩම කොටපු අදාළ පින්වත් ස්වාමීන් වහන්සේලා, ඇතුළු ලක්වැසි ලෝවැසි සඟරුවන සිල්මාන්තාවරුන්ට ධර්මාවබෝධී පිණිසම මේ පින් හේතු ආසනා වේවා. ඒ වගේම මේ රැස්වන සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්කම සඳහා ඇප කැපවි කටයුතු කරන විශාල ධන පරිත්‍යාගයකින් සංවිධානය කරන නොයෙක් අවස්ථාවල පින් දහම් කරමින් ශාසනය ගැන හිතයි සිව තමාට යහපත සලසගන්න මොරටුව පදිංචි දයානන්ද තලහගම මහත්මාට, ඒ පවුලේ සියලු දෙනාට, මෙතිනිය දරුවන් සියලු දෙනාට මේ පින් බලේ මෙලෝ යහවත් යහපත, පරලෝ යහපත දියුණුව සැනසිල් සැලසේවා. නිවන් අවබෝධයටම මේ පින් හේතු ආසනා වේවා. කේපි මේරිහාමි මෑණියන්ට, ටී විමලින් පිරිස් මෑණියන්ට, කේ ලීලාවති මෑණියන්ට කියන මාතාවරුන්ට මේ පින නිදුක් නිරෝගී දිගාසිරි ධර්මාවබෝධී පින සේතු ආසනා වේවා. අප්‍රේල් 23 ජන්මදිනයේ සැමරූකේ දීප්තිකා සොහිරියට හා ඉසිඳු පුංහස පුතාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පවුලේ සියලු දෙනාටත්, සුජීවත්ව සිටින සියලු දෙනාට, මේ විහාරස්ථානයේ දායක කාරකාදීන් සියලු දෙනාට, ධර්ම දහනය වෙනුවෙන් උදව් කරපු සියලු දෙනාට, ස්වාමීන් වහන්සේලාට, තරුණ පිරිසට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද ධර්ම ශ්‍රවණයේ පිණිස පැමිණි මේ චූටි දූල පුතා, තරුණ දූල පුතා අම්මලා තාත්තලා වෙලී කියන්නේ වල සියලු දෙනාට බුද්ධානුභවයෙන්, ධම්මානුභවයෙන්, සංඝානුභවයෙන් ඉතී අකුසල් වැරදි අඩුපාඩු දුරු කර ගන්නා, කුසල් යහපත හොඳ දේවල් පුරුදු කර ගන්නා, ඉවසීම ධෛර්යය ආදිය දියුණු කර ගන්න, ප්‍රඥාව ආදී ප්‍රගුණ කර ගන්න, තථාගතයන් වහන්සේගේ ශාසනයේ පිහිට ලබා ගන්න, නිවනින් සැනසෙන්න මේ පින් හේතු ආසනා වේවා. අනන්ත සසර පටන් මේ මොහොත දක්වා තුනුරුවන්ට අපි අතින් වරදක් වී ඇත්තන් සමාව ලැබේවා. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයන් කමනී පන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයන් කමනී ධම්ම සම්දික්කිත කායේන වාචා චිත්තේන පමාදේන මයාකත අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර. ඔබ සියලු දෙනාට සම්බුදු බලෙන්, පසේ බුදුන් බලෙන්, රහතන්ගේ තේජසින්, දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද